ඔන්න දැන් ඔයාලට ඉනෝගනික් වල ව්‍යුගත රචනා ප්‍රශ්න කරන්න පොඩ්ඩක් උදව් කරන්න හදන්නේ. ඉනෝගනික් වල ව්‍යුගත රචනා ප්‍රශ්න MCQ ඕන දෙයක් කරන්න අවශ්‍ය කරන දැනුම මේ විදිහම ඔයාලට දීලා ඉවරයි. ඒ දැනුම සමහර ළමයිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැනුම තිබුණාට වැඩක් නැහැ. යාලට අර මේ පොඩ්ඩක් අර පීක පේපර්ස් වලට යොදව ගන්න හැටි පොඩි ප්‍රැක්ටිස් එකේ පොඩි අවුලක් තියෙනවා. ප්‍රශ්නේ ගත්තට පස්සේ ඒකට උත්තර ලියා ගන්න කොහොමද කියලා හිතා ගන්න බෑ. දැනුම තියෙනවා නිකන් අර දිව අග තියෙනවා වගේ නිකන් එන්නේ නැහැ. ඔය වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒ වගේ ඒකට පිළියමක් දෙන්න දන්නේ මේ සාකච්ඡාවෙන් පස්සේ ඔයාලගේ ලකුණු තවත් ටිකක් වැඩි වෙයි. පැහැදිලිම කියන්නේ මතක තියාගන්න පුතේ කවදාකවත් හිතන්න එපා ඔයාට නිකන් ලකුණු ගන්න බැරි වෙයි අරකයි මේකයි කියලා. අවසාන මාස දෙකේ අපි හිතන්නේ නැති දැන් සාමාන්‍යයෙන් අවසාන මාසය දෙක තුල ළමයෙක්ගේ ලොකු ලකුණු වල වර්ධනයක් සිදු වෙනවා. ප්‍රධානම දේ මතක තියාගන්න පුතා තියරි දැන් අපි තියරි දැනගත්තට මදි. දැන් තියරි 100 දැන් තියරි වල දායකත්වයේ විභාගයට 50%කට වඩා අඩු සංඛ්‍යාවක් මම නම් කියන්නේ. වැඩිම ප්‍රමාණයක් විභාගයේ ලකුණු සඳහා වැඩිම දායකත්වයක් දෙන්නේ අපේ පුහුණුව. පේපර්ස් කරලා ගන්න අත්දැකීම් ටික. දැන් තියරි බැරි ළමයා වුණත් තියරි පුළුවන් ළමයා වුණත් මේ පේපරේ බලලා මේ ප්‍රශ්නේ බලලා උත්තරෙත් බලලා අඩුපාඩු හදාගෙන තවත් ওই වගේ ප්‍රශ්නයක් බලලා උත්තරෙත් බලලා අඩුපාඩු හදාගෙන ඒ ගමන යන්න. අඩුමතරෙම උත්තරේ බලබලා හරි කමන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න. පිළිතුරු වලින්ම ප්‍රශ්න වලට අවශ්‍ය කරන දේවල් ඉගෙන ගන්න. පිළිතුරු වලින්ම ඉගෙන ගන්න. නෝට්ස් බලන්න වෙලාවක් නැත්තම්. අන්තිම මොහොතේ බය වෙන්න එපා පුතා. ලකුණු 10ක් 15ක් වැඩි කරගන්න එක මහ ලොකු දෙයක් අවුලක් නෙවෙයි. ඔයාලගේ ලකුණු මේ දක්වා අඩු වෙලා තිබුණ ප්‍රධානම හේතුව විෂය කරුණු නැති නිසා නෙවෙයි පුතා, පුහුණුව නැතිකම නිසා. හැබැයි මේ දවස්වල ඔයාලා ගොඩාක් පේපර්ස් කරන නිසා පුහුණුව හැදෙනවා බය වෙන්න එපා. මේ ලකුණු වැඩි වෙන කාලේ ඔයාලගේ. සමහර දවස් දෙකට එක ලකුණක් වැඩි වෙයි සමහර විට. හරි. 2016 ඉඳලා ඉස්සරහට තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරලා බලමු ඉනෝගනික් වල. පුතේ ව්‍යුහ රචනා පේපරේ 2016 ව්‍යුහගත රචනා පේපරේ දෙවෙනි ප්‍රශ්නය. ඊළඟට 2017 ව්‍යුහගත රචනා පේපරේ දෙවෙනි ප්‍රශ්නය. ඔය වගේ හැම අවුරුද්දකම ස්ට්‍රක්චර් පේපරේ දෙවෙනි ප්‍රශ්නේ තමයි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. දැන් මම මුලින්ම සාකච්ඡා කරන්න මොකද්ද පුතා? 2016 ව්‍යුහගත රචනා ප්‍රශ්නාංග 2. හරිම සරල ප්‍රශ්නයක් පුතා. මම ප්‍රශ්නෙට යනවා. X සහ Y කියලා ආවර්තිත වගුවේ S ගුණුවේ ලෝහ දෙකක් ඉන්නවා. මූල ද්‍රව්‍ය දෙකක් ඉන්නවා. S ගුණුවේනේ පුතේ ඉතාමත් සරලයි. ඔයාගේ හිතර පොඩි චතුරකුත් එයි. මේ අපි තන්න මූල ද්‍රව්‍ය දෙක ලෝහ දෙකක් කවුරුයි. ඕන පුතා හඳුනා ගන්න ක්‍රමයක් දීලා තිනවා. දෙන්නම ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවලු හයිඩ්‍රොක්සයිඩ් හදනවලු. ඒතර කවුරු නෙවෙයිද පුතා මේ? බෙරිලියම් මැග්නීසියම් නෙවෙයි. ඇයි ඒ? බෙරිලියම් මැග්නීසියම් නම් ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවද? අපි දඩ විවරණයක් ලියනවා ළමයෙක්. මෙතනදී මම අපි පොයින්ට් එකක් ගන්නවා. ඒ පේපරේම කොහේ හරි දැනග ලියා ගන්න මොකද්ද පුතා? බෙරිලියම් මැග්නීසියම් නොවේ කියලා. ඒක තමයි ඒ ළමයි ඉගෙනගත්ත පළවෙනි කාරණාව උතනින්. එක එක ළමයිගේ අවශ්‍යතාව වෙනස්. ලියනවා දැන්. සමහර ලාට ඕක දන්න ළමෙක් වුණත් ලියන්න මොකද හේතුව පුතා? විභාගෙ කිට්ටු කරලා හිතන්න පුළුවන් ඥානෙ හැමදේම සමහර ලාට නිකන් ගල් ගැහිලා වගේ යනවා නිකන්. තක්බීර් වෙලා යනවා විභාගෙ කිට්ටු වුණාට පස්සේ. අවශ්‍ය දේවල් පාව මතක රින්නේ. ඊට පස්සේ කියනවා පුතා වයිවල හයිඩ්‍රොක්සයිඩයට වඩා එක්සල හයිඩ්‍රොක්සයිඩය බාස්මිකයිලු. දැන් XY කියලා ගත්තොත් මෙයාගේ හයිඩ්‍රොක්සයිඩය මෙයාගේ හයිඩ්‍රොක්සයිඩය මෙහෙමයි බාස්මිකතාවයේ වැඩි. එක්සල හයිඩ්‍රොක්සයිඩය බාස්මිකයිලු. එක්සල හයිඩ්‍රොක්සයිඩය ලදරුවන්ගේ සබන් නිෂ්පාදනයේදී භාවිතා කරන නම් ඒ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ අනිවාර්යෙන් පුතා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ලදරු සබන් නිෂ්පාදනයේ යොදා ගන්නවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. සාමාන්‍ය සබන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා ගන්නවා. පැහැදිලිද? අන්න එහෙනම් පුතා පොටෑසියම් හොයාගත්තා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ලදරු සබන් කියන වචනේ තමයි අල්ලගත්තේ. ඔයාලා සාමාන්‍ය ජීවිතේ දැනගෙන ඉන්න ලදරු සබන් හදද්දී අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි ගන්නෙ, මොනවාද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ මොකද කියන්නේ පුතේ? වයිවල් හයිඩ්‍රොක්සයිඩය ගෝලීය උණුසුම්කරණය සඳහා ප්‍රධාන ලෙස හේතුවන වායු වලින් එකක්. ගෝලීය උණුසුම්කරණය සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන වායු වලින් එකක් හඳුනා ගන්න වයිවල් හයිඩ්‍රොක්සයිඩය භාවිත කරනවලු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න ඇති. CO2 හඳුනා ගැනීම මතකනේ. CO2 කියලා කියන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න දායකන ප්‍රධාන වායුවක් CO2. ඒතොර CO2 හඳුනා ගැනීම සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් යොදාගත් එක මතක් වෙන්න ඕනි. CO2 හඳුනා ගැනීමට මේ ලදරු සබන් නිපදවීමට ඔන්න පුතා KOH සහ
කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන් කර හඳුනා ගැනීමට අපි භාවිතා කර ප්‍රධාන දත්ත දෙක මෙයා ලදුරු සබන් නිෂ්පාදනය යොදා ගන්නවා කියන තැනින් අල්ලගත්තා. මෙයා CO2 නිපද CO2 හඳුනා ගැනීමට යොදා ගන්නවා කියන තැනින් අල්ලගත්තා. ඒතර බලන්න මේ ප්‍රශ්න කොච්චර සරලද. සමහර සියුම් තැන් වලින් මේ ප්‍රශ්න අපෙන් ඈත් කරලා තියෙනවා. මේ වගේ ප්‍රශ්න පහක් කරාගෙන බය වෙන්න බෑ පුතා. උඹලට ප්‍රශ්න තියෙන ප්‍රශ්න වලට බහින්න තියෙන අර පළවෙනිම අවුල තියෙන පුතා අර බය නැතිලා යනවා. එතනින් එහාට උඹලා මේ ගේම ගහනවා අනිවාර්යයෙන්ම මට ඒක සුවර්. මං ඉදා ඊට කලින්ම කියලා තියෙන අන්තිම මාසෙ උඹලගේ ලකුණු කොහොමද හැදෙනවයි කියලා පුතා. හැදෙනවා බය වෙන්න එපා. දැන් මට දැන් පේනවා හැදෙනවා කියලා. හොඳයි. මොකද කියන්න පුතා ඊළඟට? X හා Y හඳුනා ගන්න පුතේ. එහෙනම් අංක 1 X කවුද Y කවුද කියලා කියන්නේ? X කියන්නේ පොටෑසියම්, Y කියන්නේ කැල්සියම්. දෙක මොකද්ද කියන්නේ පුතා? X හා Y වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ කියලායි කියන්නේ. ඊය නේ පුතා? ඊකා. X කොහෙද ඉන්නේ පුතේ? Y කොහෙද ඉන්නේ? ඉක්මන් කළ කියන්නේ ආර්ථකු X කොහෙද ඉන්නේ? 4S1ද? ඈ? 4S1. Y කොහෙද ඉන්නේ? ආවර්තකය බලන්න. 4S2. එතනින් එහාට ඊට පස්සේ ආවර්තක දිහා බලනවද? නෑ වමට යන්න වමට. 4S නම් අපි මේ ක්‍රමේ කියා දීලා තිනවා. පව් පුතා ඔයාලා 15 වන්දි වල පුතේ අපට මං අලුතෙන් දැන් ළමයි ගන්න නෑනේ පුතා. අරුත් ළමයි ගන්න නැහැ. ඊට 15 වන්දි දින්නේ. දැන් අලුතෙන් එනවනේ ළමයි වෙන පන්දි වල ගිහිල්ලා පුතේ. මේ පැති වල පුතා මේ ඉලෙක්ට්‍රොනියාස ලියන්නත් බම් බිල්ඩින් නේ. ඒ ළමයි මං ඉලෙක්ට්‍රොනියාස දුන්නා මං බලලා ඒ ළමයා කරන්නේ අලුතෙන් ආව ළමයි. ඌ බිල්ඩින් එකක් අඳිනවා පුතා මේ වගේ එකක්. ඌට කියා දුන්නේ බිල්ඩින් එකක් ඇඳලා කපලා මොකද්ද කියලා මලලු කියා දීලා තියෙන ඉලෙක්ට්‍රොනියාස ලියනවා කියලා. ඉතින් පළහන් ඉතින් මේ ළමයි විනාශනේ හැටි පුතා. එක එක ගුරුරුන්ගේ එක එක ක්‍රම. ඉතින් බං ඉලෙක්ට්‍රොනියාස ප්‍රශ්න දුන්නොත් ඒක බිල්ඩින් එකක් ගහනවා නම් පුතා ඉතින් හිතහන්කො. 4S එකට වම් පැතර යනවා පුතා කොහමද? 3 කට්ටිනේ ඉන්න පස්සේ. 3B6යි 3S2යි 2B6යි 2S2යි 1S2. ඔහොමනේ ඉන්නේ. 3P6යි 3S2යි 3 කට් ඉවරයි 2P6යි 2S2යි 2 කට් ඉවරයි 1S2. ඔහොමනේ ඉන්නේ පුතා. හොඳයි. ඊට පස්සේ මොකද කියන්නේ? X හා Y පහත දෑ සාපේක්ෂ විශාල කවුද කියලා යහන්නේ. පුතේ 1 2 3 4 කියලා හතරක් තියෙනවා තුන්වෙනි ප්‍රශ්නේ. මාත් එක කියන්න පුතා. මම විශාල එක්කන කවුද කියලා ලියන්නම්. ඒතර හරිනේ ප්‍රශ්නේ. පරමාණුක පරමාණු විශාලත් ඒ කවුද ලොකු? ඊට කණ එකක් තියනවද? ආ පහන්සිරි පරිස්සාවේදී X හා Y වල ලවණ පෙන්눔 කරන දැල්ලේ වර්ණ කියන්න පුතා. මේ රෝමිලකන් හතර නේ පුතේ. X වල වර්ණේ මොකද? Y වල වර්ණේ මොකද පුතා? X ලිලැක් නේද? දම් කියලා දුන්න ලකුණ බලන්න පුතා. මාකින් කොහොමද දිරලා තියෙන්නේ? කැල්සියම් මොකද්ද? තැඹිලි රතුනේ අපි දිරලා තියෙන්නේ. ඈ? තැඹිලි රතු. දැන් අපි 2019 පස්සේ සිලබස් එක ඉගෙන ගන්න පුතා. බලන්න ඔයාලගේ කොහොමද මාකින්ලා තියෙන්නේ කියලා. මෙයාට දිරලා තියෙන්නේ මොකද්ද? දම්. දැන් ලිලැක් කියලා ඉගෙන ගන්නවා පුතා. දම් කියලා දුන්න ලකුණ හම්බෙවි ඈ. මේක gadu රතු කියලා දිරලා තියෙන්නේ. නමුත් තැඹිලි රතු කියලා තමයි දැන් ඉගෙන ගන්නෑ. gadu රතු වල ලකුණු හම්බෙයි බය වෙන්න එපා ඈ. දැන් ඈ දීලා තිනවා. දෙකම දීලා තිනවා. මේ gadu රතු කියලා දීලා තිනවා. මේක දම් කියලා දීලා තිනවා. හොඳයි. හරි පුතේ. අපි යමු මෙතනට. පරමාණු විශාලත්වයේ වැඩිම පොටෑසියම් නේද? පුතේ දැන් ආර්ථ ඔගුවේ පොටෑසියම් මෙහෙම ඉන්නවා, කැල්සියම් මෙහෙම ඉන්නවා. එකම ආවර්ති. වම් පැත්තේ එක නැණි නේද ලොකු? දැන් මෙතන උත්තරේ පොටෑසියම් වැඩිම වෙන්න ඕනේ. ඊළඟට ඝනත්වය කවුද වැඩි පුතා? කැල්සියම් වෙන්න බෑ පුතේ. ඇයි ඒ? දකුණු පැත්තේදී අරේ අඩු වෙනවා. මෙයා පොඩි ස්කන්ධය වැඩි. දකුණු පැත්තේදී ස්කන්ධය වැඩි වෙනවනේ පුතා. ස්කන්ධ ක්‍රමක වැඩි වෙනවනේ. ස්කන්ධය වැඩි අරේ අඩුයි. දුර ඝනත්වය වැඩි කියලා තේරෙන්න ඕනේ. ඊට පස්සේ ද්‍රවාංකය. ඇයි මෙයාගේ ද්‍රවාංකය වැඩි වෙන්නේ? ඒව නිකන් උත්තර ලියා ගත්තම මදි පුතේ හිතන්න ඕනේ ඇයි ද්‍රවාංකය වැඩි? ලෝහක බන්ධන ප්‍රබලයි පුතේ. ලෝහවල ද්‍රවාංකය ගැන කතා කරනවා නම් පුතාලා දැනගන්න ඕනේ මොනවාද ලෝහක බන්ධන. ඇයි මෙයාට මෙයාගේ ලෝහක බන්ධන ප්‍රබල වෙන්නේ?
ඉලෙක්ට්‍රෝන වලාවයට දෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙන පුතා මෙයා එකයි දෙන මෙයා දෙකක් දෙනවා අනිත් එක මේ පුතේ ලෝහක බන්ධන වලදී තියෙන ලෝහ ධනායන ඉලෙක්ට්‍රෝන වලාවකුයි ලෝහක බන්ධන වල තියෙන්නේ ලෝහ ධනායනයි ඉලෙක්ට්‍රෝන වලාවයි මෙයාට වඩා මෙයාගේ ධනායනය කුඩයි ධනායනේ අරේ අඩුයි ධනායනේ අරේ අඩු වෙද්දි මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලාවත් එක්ක ඇතිකරන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලය ප්‍රබල වෙනවා ධනායනේ අරේ අඩු වෙද්දි මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලාවත් එක්ක හදන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලය ප්‍රබල වෙනවා එහෙනම් මට ආයේ හේතු දෙක කියන්න මෙයාට වඩා මෙයාගේ ද්‍රවංකය වැඩි වෙන්න සෝරි මේ හේතු එකම හේතුවයි මොකද්ද ලෝහක බන්ධන ප්‍රබලයි ඇයි ලෝහක බන්ධන ප්‍රබල වෙන්නේ ඒක තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි ඉලෙක්ට්‍රෝන වලාවේ අනිත් එක ධනායනේ අරේ අඩුයි ඒ වගේ පොයින්ට්ස් දැනග තමයි යන්න ඕනේ පුතේ බුරුණේක මම උත්තර ටික විතරක් කියද්දි ලඩක් නැහැ නේ ඉතින් එහෙනම් ඉතින් උඹට පේපරේ උත්තර බලලා තේරුම් ගන්න පුළුවන් නේ උත්තර බලලා තේරුම් ගත්තනත් වඩා එහා දෙයක් ලැබෙනවා පුතේ අපි මේ ප්‍රශ්න සාකච්ඡාවත් එක්ක ඉද්දි ඉතින් අර දැන් මෙහෙම දෙයක් තියෙනවා මෙතන ඒ මට්ටමින් ළමයි පිරිසක් දැන් බිහි වෙලා ඉන්නවනේ පුතේ පුතාලට මේ සාකච්ඡාවේ සමහරට පැය දෙකක් අහන් ඉඳලා විනාඩි 10ක වගේ දෙයක් තමයි සෙට් වෙන්නේ නමුත් ඒ විනාඩි 10 අල්ලගන්න පැය දෙකක් ඉන්න වෙනවා දැන් ඒ මට්ටමින් ළමයි කියන හිතන්න පුතේ අපි මුල් දවස් වල උගන්වපු හැම දෙයක්ම වලට වැදගත් නේ දැන් උගන්වන දේවල් වලින් පොඩ්ඩයි වැදගත් නමුත් ඒ පොඩ්ඩ වෙනුවෙන් දවසම ඉන්න වෙනවා ඒක තමයි ඉන්නේ මොකද ඒ පොඩ්ඩ පුතා නැතුව අපිට ලකුණ අපිට සමහරට මෙතන ඒ මට්ටමේ ළමයට හදන්න තියෙන තව ලකුණු 4යි 5යි හදන්න තියෙන්නේ S මට්ටමේ C මට්ටමේ ළමයට ලකුණු 10ක් 15ක් 20ක් හදන්න පුළුවන් ඒතර මෙතන වැඩිම ප්‍රයෝජනයක් තියෙන්නේ S C මට්ටමේ ළමයට නමුත් අරයා අර ප්‍රයෝජනය පොඩි ප්‍රයෝජනයක් සඳහා ලොකු කාලයක් කැප කරන්න ඉන්නේ ඒක තමයි ඇත්ත ඒ කාලේ කැප කරන්න දුයට එක හදන්න බෑ මොකද කියන්නේ ඊළඟට පළමුවයින කරන ශක්තිය ඇයි පුතා මෙයාගේ වැඩි වෙන්නේ ඇයි කැල්සියම් වල වැඩි වෙන්නේ කියන්න හේතුව තමයි යාගේ වින්‍යාසී ස්ථයි S2 විඤ්ඤාසී ස්ථයි. සරි S2 විඤ්ඤාසී S2 විඤ්ඤාසී ස්ථයි. අනිත් හේතුව මොකද්ද? අරේ අඩුයි. අරේ අඩුයි. අනිත් හේතුව? සපලණියස්ටි කාරෝපණය වැඩි. මේ සපලණියස්ටි කාරෝපණය වැඩි. පුතේ ඉතින් ඒ වගේ හේතු තියෙනවා. පහ මොකද්ද කියන්නේ පුතා? කවුද Y කියන්නේ පුතා? ඉසෙට් කියන කවුද ඉසෙට් අර වායුවනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් යොදා ගන්නවලු පරිසර උෂ්ණත්වය වැඩි කරන වායුවක් හඳුන ගන්න කවුද ඒ වායුව ඉසෙට් CO2 ඊටම සරල ප්‍රශ්නයක් ඊට පස්සේ පුතා මොකද කියන්නේ 6 ඒ CO2 හඳුනා ගැනීම සඳහා මෙයාගේ හයිඩ්‍රොක්සයිඩ් භාවිත කළ හැක්කේ කෙසේද ඒ තුලිත රසායන සමීකරණ යොදා ගන්න පැහැදිලි කරන්නලු පුතේ කොහොමද CO2 හඳුනාගත්තේ මුලින්ම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා ජලීය ද්‍රාවණයක් CO2 බුබුලණය කරනවා වායුව මේක අවර්ණයි CO2 බුබුලණය කරන මොකද වෙන්නේ මෙතන එකතු වෙලා කැල්සියම් කාබනේට් හදනවා මේක සුදු පාට අවක්ෂේපය පහළ ඊතල දාලා පෙන්වන්න කියන ගණය කිරි පාට නැත්තම් සුදු පාට ඔන්න පුතා සුදු පාට අවක්ෂේපයක් ලැබිලා ජලය හදනවා ජලය හදනවා ඔක තමයි මුලින්ම වෙන්නේ තවදුරට බුලණය කරා ප්‍රශ්න මොකද වුනේ පුතේ? තවදුරට බුලණය කරා මොකද වුනේ? මේ හැදිච්ච මේයි හැදිච්ච ජලයයි ඉන්නවා. මේ කැල්සියම් කාබනේට් ගණයේ ඉන්නවා. අර ජලයත් ඉන්නවා. ওই දෙකම ඉන්නවා. තවදුරට බුලණය කරා මොකද වෙන්නේ පුතේ? ওই බුලණය කරපු CO2 නැවත වරක් ওই දෙන්නත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. අර හදපු දෙන්නත් එක්කම අර CO2 වැඩිපුර දාන CO2 ආයි ප්‍රතික්‍රියා කරනවා. දැන් තුන්දෙනා මේකට මොනවද හදෙන්නේ පුතා? කැල්සියම් හයිඩ්‍රජන් කාබනේට් හැදෙනවා නැත්නම් බයි කාබනේට් හයිඩ්‍රජන් කාබනේට් හැදෙන මේක අවර්ණ ද්‍රාවණයක් ඒක AQ අවක්ෂේපයක් නෙවෙයි AQ එතකොට පුතා මේ සුදු පාට අවක්ෂේපය අවර්ණ වෙනවා එතකොට මොකද වුනේ සියට පුරුණේ කරාම මුලින්ම කිරි පාට ද්‍රාවණයක් ලැබෙනවා මේ සුදු අවක්ෂේපය යට තැම්පත් වෙන්නේ නැහැ නේ පුතා මේ සුදු අවක්ෂේපේ ද්‍රාවණය පුරා ව්‍යාප්ත වෙනවා කිරි පාට වෙනවා ඒ කිරි පාට ද්‍රාවණය තවදුරටත් සියට පුරුණේ කරද්දී අවර්ණ වෙනවා ඔක තමයි වෙන්නේ ඊට පස්සේ මොකද කියන්නේ පුතා? කාබනේටයක් වයසින් පවතින වයිහි ස්වභාවික ප්‍රභවයක්. පුතේ වයි කියන්නේ කවුද? වයි කියන්නේ කවුද? කැල්සියම් නේ. කවුද මේ කැල්සියම් වල කාබනේට ඉදිරින් ඉන්න ප්‍රභවය?
කැල්සිම් කාබනේට් එහෙම ලියන්න එපා හුණුගල් කියලා ලියන්න. හුණුගල් ප්‍රභවය කැල්සිම් කාබනේට් නෙමෙයි හුණුගල්. මේ නැතර බෙලි කටු බෙල්ලන්ගේ කටු බෙලි කටු කියන අපි බෙලි ගෙඩිවල තියෙන කටු නෙවෙයි. බෙල්ලන්ගේ කටු ඒ වගේ තියෙනවා. සිප්පි කටුද? තේරුම් ගියන්නේ? කැල්සිම් කාබනේට්. කැල්සිම් කාබනේට් නෙවෙයි උත්තරේ හුණුගල්. හොඳයි මොකද මේ කියන්නේ මෙතන මම උත්තරේ බිසිබිජ සෝරි මෙන් මේ වයි වල කාබනේට් එයි නැත්නම් මේ කැල්සියම් කාබනේට් විසබීජ නාශකයක් නිපදවි නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරනවා. කැල්සියම් මොකද පුතා විසබීජ නාශකේ? විරං කැල්සියම් ඔක්සික්ලෝරයිඩ් පුතේ. මෙන්න මෙයා නිපදවීම සඳහා යොදා ගන්නවා කැල්සියම් කාබනේට්. ඒක නිකන් බෙදිකලා ටිකක් දැනගන්න තියෙන්නේ. මහලු දෙයක් නෙවෙයි. මේ විරංජන කුඩු කියන පුතා කොහොමද විසබීජ නාශකයක් තමයි. ඔක්සික්ලෝරයිඩ් කියන්නේ පුතා ඔක්සික්ලෝරයිඩ් කියන අනිවාර්ය විසබීජ නාශකයක්. මේ ඔක්සික්ලෝරයිඩ් දින OCl. මෙයාලා පුතා විසබීජ නාශක. මොකද මෙයාලට ඒ වගේම විරංජන කාරකයක්. ඒ වගේම විරංජන කාරකයක්. මෙයාට පුළුවන් පරිසරයේ තියෙන දේවල් ඔක්සිකරණය කරන්න. හොඳ ඔක්සිකාරකයක්. ඔක්සික්ලෝරයිඩ් කියන්නේ. අපි ක්ලෝරින් යන දෙක කතා කරා ගිය සතියේ නේ. හොඳ ඔක්සිකාරකයක්. දෙයා හදන්න යොදා ගන්න පුළුවන්ලු. එන කවුද මේ කැල්සියම් කාබනේට්? ස්වභාවික ප්‍රභවය මොකද්ද? හුණුගල් කියලා ලියන්න. කැල්සියම් කාබනේට් කියලා ලියන්න බෑ හුණුගල් කියලා ලියන්න ස්වභාවික ප්‍රභවය. ඊට පස්සේ මොකද කියන්නේ? විසබීජ නාශකය කවුද ඒතර මෙතන ඉන්නේ? කැල්සියම් ඔක්සික්ලෝරයිඩ්. බාන පිළිතුරු ඉදින් කැල්සියම් ඔක්සික්ලෝරයිඩ් නැත්නම් කැල්සියම් ඔක්සික්ලෝරයිඩ් ඩොට් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඩොට් කැල්සියම් ක්ලෝරයිඩ් ඩොට් දෙකක් ජලය කියලා ඇති. ඉතින් ඔය වගේ ලියන්න පුළුවන් ඉතින් විරංජන කාරකය. නැත්නම් මේ විසබීජ නාශකය. රෝමිලක තුනේ මොකද කියන්නේ පුතා? රෝමිලක තුනේ මොකද කියන්නේ? විසබීජ නාශක නිෂ්පාදන ක්‍රියාවලිය තුලිත රසායන සමීකරණ ලියන්නලු පුතේ මුලින්ම කැල්සියම් කාබනේට් රත් කරන්න. Tamandama අවබෝධ කරගන්න පුළුවන් දෙයක් කැල්සියම් කාබනේට් රත් කරන්න පුතේ. රත් කරාම හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් වල දන්නවා CO2 ආයෝ පිට වෙන එක වල දන්න දෙයක්. ඊට පස්සේ පුතා මේ කැල්සියම් හයිඩ්‍රෝ කැල්සියම් ඔක්සයිඩ් වතුරට දාන්න. ජලයට දාන්න. එතකොට හැදෙනවා පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඒකත් වල දන්න දෙයක්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ලැබෙනවා. ඊට පස්සේ ඉදිරි ක්‍රියාව පුතා Cl2 නිෂ්පාදනයේදී අපි කළා. සෝරි Cl2 යටතේදී කළා. Cl2 වල ප්‍රතික්‍රියා යටතේ කළා 17 කාණ්ඩයේදී. මේ හදාගත්ත කැල්සියම් ක්ලෝරයිඩ් හයිඩ්‍රොක්සයිඩ් Cl2 ආයුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුතේ. Cl2 ආයුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ඒතර ඔන්න ඔය කියපු විරංජන කාරකේ එහෙම නැත්නම් විසබීජ නාශකේ හැම වෙනවා. අපි විරංජන කාරක යටතේ තමයි කතා කරේ ඔක. විරංජන කාරකයක් කියන්නේ වර්ණයේ වෙනස්ක වර්ණයේ නැති කළ කෙනා. මෙතන හැදෙනවා පුතා කැල්සියම් ඔක්සික්ලෝරයිඩ් ඩොට් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා මම නෝට් එකේ දෙන්න නැතුව ඇති ඩොට් කැල්සියම් ක්ලෝරයිඩ් ඩොට් දෙකක් ජලය. මෙන්න මේ ඝණය හැදෙනවා. මෙන්න මේ ඝණය හැදෙනවා. ඔයාලගේ නෝට් එකේ පුතා මම මෙයයි මෙයයි විතර දෙන්නේ නැත්නම් මෙයා දෙන්නේ නැතුව ඇති. මෙන්න මේ සංයෝගය හැදෙනවා. ඕ 6යි. ඔහ් හයයි. සෝරි. ඔහ් හයයි. හරිනේ තුලිතයි. ඒක තමයි ප්‍රතික්‍රියාව. පුතාලට තේරෙන්න ඕනේ ඉනෝගනික් වල මේ ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් ඉවර වෙන්න ලොකු වෙලාවක් යන්නේ. මේ කියා දෙන්න වෙලාව ගියාට පුතේ. ඊටමත් අඩු වෙලාවකදී ස්ට්‍රක්චර් ප්‍රශ්නේ කොට දාන්න පුළුවන්. අනික් කාරණා පුතා මේවට බය වෙන්න එපා පුතේ. හේතුව තමයි ඉගෙනගත්ත දේවල් තමයි යෙදෙන්නේ. හොඳේ. මේ ඉගෙන ගන්න දේවල්ම මේ අපි තියරි වලදී පුතේ අපි ප්‍රශ්න සාකච්ඡා කිරීම වලදී නේ අපි තියරි වලදී ප්‍රශ්න සාකච්ඡා කිරීම වලදී අපි ඉගෙන ගන්න දේවල්ම තමයි එන්නේ. අලුතෙන් හිතලා නේ ගානක් වගේ නිකන් එන්නේ අමුතෙන් හිතලා ගානක් හදන්නේ වගේ නෑ. ඉගෙන ගන්න තියරි බයිල හැම වෙම අහනවා. සමහර ඕගනික් හිතලා පරිවර්තන කරන්න එනවනේ මේ වගේ හැම නෑ. දන්න දේවල් තියෙන දේවල් තමයි එන්නේ. ඊට පස්සේ හරි සරල ප්‍රශ්නයක් තියෙනවා බුදු අපි කොටසට යන්න. බීගර සමෝදියන්
සංයෝග ටිකක් හඳුනා ගන්න පුතේ ක්‍රම ටිකක් දීලා තියෙනවා. අපි ළඟ තියෙන සංයෝග වලට මෙන්න මේ දේවල් දානවල පුතා. දැම්මට පස්සේ නිරීක්ෂණ ටික දීලා තියෙනවා. මොනවද පුතේ සංයෝග ටික? පුතේ ඔයාලගේ උඩ දීලා තියෙන සංයෝග ටික මෙන්න මේවට එකතු කරනවලු පුතා. එකතු කරලා පස්සේ වෙන්න මොකද කියලා තමයි අහන්නේ. සෝරි වෙන්නේ වෙන දේ ලියලා තියෙනවා. නේද? වෙන දේ ලියලා තියෙනවා. හැදෙන සංයෝග A B C D E F කියලා හැදෙන දිනවා. A හැදෙනවලු B හැදෙනවලු C D E F. මුලින්ම පළවෙනි එක ගන්න බනක් දාන්න පුතා. බලමු. උඩ තියෙන සෙට් එක දාන්නේ පුතේ. උඩ තියෙන සෙට් එක මොනවාද? උඩ තියෙන සෙට් එක මොනවාද පුතා? සෝඩියම් තව සල්ෆේට් තියෙනවා. මෙන්න මේ සංයෝගික දීලා තින්නේ පුතේ. අපි බලමු. පළවෙනි එක. මෙයාට කවුරු හරි දැම්මට පස්සේ හැදෙන ඒ ගැන විස්තරයක් කියලා දෙනවා. ඒ මොකද්ද? තනුක SCL වල ද්‍රාවණීය වී පැහැදිලි ද්‍රාවණයක් දෙන සුදු අවක්ෂේපයක්. මෙයාට මෙයා දැම්මට පස්සේ හැදෙන ඒ තනුක SCL වල දිය වෙනවලු. තනුක SCL වල දිය වෙනවලු. රෝමි ලක්කන් 6 බලන්න. F තනුක SCL දිය නොවන සුදු අවක්ෂේපයක්. මේ දෙනක වෙනස කියන්නේ මේ අවක්ෂේපය මොකද වෙන්නේ? තනුක SCL වල දිය වෙනවලු. මේ අවක්ෂේපය තනුක SCL වල දිය නොවේ. බේරියම් ඔය සල්ෆයිට් සහ සල්ෆේට් වල වෙනස මේ කියන්න උත්සාහ කරන්නේ. මේ බේරියම් සල්ෆයිට් අර අපිට මේව දැන් ෆැමිලිය. මේ බේරියම් සල්ෆේට් වල වෙනස මේ කියන්න උත්සාහ කරන්නේ. බේරි මේක නම් අනිවාර්යෙන් බේරියම් සල්ෆේට් කියලා පැහැදිලියි අයියේ. බේරියම් හදන එකම සංයෝගය තනුක අම්ලවල දිය නොවන සංයෝගයක් හදනවා නම් බේරියම් කවුද ඒ? බේරියම් සල්ෆේට් පමණයි. ඒත් අනිත් එක බේරියම් සල්ෆයිට් වෙන්න ඕන අනිවාර්යෙන්. මං හිතන විදියට බලමු. එහෙනම් දෙකටම අදාළ සංයෝග නැද්ද? නෑනේ. මෙයා දාන්න පොටෑසියම් අබාරු අතර වැරදුන අපි හදාගමු. පොටෑසියම් සල්ෆේට් දාලා තිනවා මේ. මෙයාගේ දාන්න පුළුවන් පුතා බලන්න. මෙයයි මේක දාලා මේක හදන්න බැරිද? පුළුවන්. එහෙනම් එක්කෙනෙක් හරි. සල්ෆයිට් හදන්න විදියක් නෑ නේද පුතේ? මෙතන සල්ෆයිට් තියෙන කෙනෙක් නෑ නේද? දීලා තිනවද? නෑනේ. සල්ෆයිට් නෑනේ මේක කොහෙවත් තැනක නෑ. එහෙනම් පුතා මෙයා නෙවෙයි, අපි බේරියම් කාබනේට් ගැන හිතමු. එයත් අණු කම්බල දිය වෙනවනේ පුතේ. වරදින්න හරි හරියන්න හරි උත්තරේ ලියනවා පැන්සල් එකකින්. ඊට පස්සේ මම ඉතිරි දේවල් කියද්දි කැපෙනවා නම් මම මේ කවල එතන ගන්නවා. එච්චරයි. මම හරි ස්වාධීනව කරන්නේ මේ. නැතුනේ උත්තර ටික බලලා මට උත්තර දෙනවට වඩා එහෙම නේද හොඳ? ඔයා විදිහට මාත් හිතනවා. දැන් සල්ෆයිට් හිතුවට පුතා ඇත්තනම් සේරින් සල්ෆයිට් හැදෙන්න මෙතන සංයෝගයක් ඉන්නවද මෙතන ලිස්ට් එකේ? හැබැයි කාබනේටයක් හැදෙන්න නම් මෙන්න මෙයා ඉන්නවයි. ඇමෝනියම් කාබනේට් දාලා බලනවා. වැරදිනව නම් පුතේ මම මකලා හදන්නම්. හරි. දැන් මොකද පුතේ මේ දෙන්න එකතු වෙලා මෙයා හදනවා, එයා අම්ලවල දිය වෙනවා. පැහැදිලිම කියන දේ ඊට සමුදියන් ලෙඩ් සිල්වර් මෙන්න මෙයාලා.
උණු ජලයේ ද්‍රාවණයේ වෙන කහපාට අවක්ෂේපයක් ලැබෙනවලු. ලෙඩ් විසින් හදන කහපාට අවක්ෂේපය කවුද උණු වතුර දියවෙන? ඈ? උණු වතුර දියවෙනවනේ. රත් කළ විට දියවේ. කහපාට අවක්ෂේපය යන අනිවාර්යෙන් පුතා ඒ කවුද ලෙඩ් වල? අයඩ අයඩිය. බ්‍රෝමයිඩ් වෙන්න බෑනේ පුතා. බ්‍රෝමයිඩ් කහපාට නෑ සුදු පාට කියලා අපි කහ කියලා දෙන්නේ. ලෙඩ් අයඩ අයඩිය නම් කවුද අයඩයිඩ් හදන්නේ බුලංගෙනා? එහෙමත් නෑනේ පුතේ. තියෙනවද? හරිනේ පුතේ මං කිව්වා එතකොට. මෙතන සල්ෆයිට් ඉන්නවා, මෙතන බේරීම් ඉන්නවා. දෙන්න එකතු කළා බේරීම් සල්ෆේට් හදනවා සුදු අවක්ෂේපය. තනු කම්ලවල දිය වෙනවා. ඊට පස්සේ අවසානික මෙතන බ්‍රෝමයිඩ් පොටෑසියම් සෝරි සෝඩියම් බ්‍රෝමයිඩ් දැම්මම ඊළ වෙනවලු සාන්ද්‍ර ඇමෝනියාවල සම්පූර්ණයෙන්ම ද්‍රාවණීය වන ලා කහපාට අවක්ෂේපය. කවුද ඔය? සිල්ල බ්‍රෝමයිඩ් නේද? ලාකහ අවක්ෂේපය මේ සාන්ද්‍ර ඇමෝනියාවල දිය වෙන එන පුතේ කවුද දාන්න ඕනේ මෙයාට? බ්‍රෝමයිඩ් ඉන්නවනේ පුතා. සිල්ල කෙනෙක් නැද්ද මෙතන? මේ ඉන්නේ සිල්ල කෙනා. ඈ සිල්ල නයිට්‍රේට් දාන්න. මොකද වෙන්නේ දැන් මම මේ බ්‍රෝමයිඩුයි මෙතන සිල්ල එකතු වෙලා පුතේ සිල්ල බ්‍රෝමයිඩ් හදනවා. එක ලාකහ පාටයි සාන්ද්‍ර ඇමෝනියාවල දිය වෙනවා. එහෙම නේද? අපිට පිළිතුරු විතර අහන්න මෙන්න මේ සංයෝග ටික තමයි පිළිතුරු විතර ගන්න වෙන්නේ. හොඳයි පුතේ. අවසානට කියනවා ඉහත B වල රෝමිලකන් එකේ, ඒ කියන්නේ මේ පිළිතුරු සෙට් එකේ මේ ABCD කියන පිළිතුරු සෙට් එක ADE අවක්ෂේප ද්‍රාවණීය වීම සඳහා තුලිත රසායන සමීකරණ. මොකද පුතා ADE A කවුද? මෙයා. D මෙයා. E මෙයා. නිකම්ම නිකන් ද්‍රාවණීය වීම නේ පුතේ. ඔය කියලා තියෙන ද්‍රාවණීය වීම. දැන් මෙයා නම් දිය වෙන්නේ තනුක SCL වල. මෙයා දිය වෙන්නේ තනුක SCL වල. මෙයා දිය වෙන්නේ පුතා සාන්ද්‍ර ඇමෝනියා වල. ඔන්න ඔය සමීකරණ තුන තමයි ලියන්න කියන්නේ. පැල් මං කියන දේ. හොඳයි. බේරියම් කාබනේට් SCL වල දියවීම. බේරියම් මෙතන CL ඉන්නව රින ක්ලෝරයිඩ් හැදෙනවා. පුතේ බලන්න මා කෙනෙක් ඉඳින් H2CO3 නැත්තම් CO2 දෙන ජලයේද කියලා. පුතේ අරගෙන නැගිටවන්. පුතේ නැගිටින්න පුතේ ඔයා. ඔයා නිදාගෙන ඉන්නේ. අවදිලා ඉන්න. මියා. රශ්මික රශ්මික. රශ්මික පුතා හොඳරම නිදි. ඇයි රශ්මික විනාශ වෙන්නේ? ආ රශ්මික. රශ්මිකට මොකද වුනේ? ආ රශ්මික. ඇයි විනාශ වෙන්නේ? දෙකම ලකුණු දීලා තියෙනවනේ. CO2 දාන ජලය. එතන පුතා H2CO3 වලටත් බලන්න මා කින්නේ කියපුද ලකුණු දීලා තියෙනවා. හරිනේ. ඊළඟට මෙන්න මෙයා දියවීම. බේරියම් සල්ෆයිට් කාගේ දියවීමද? මේ SCL දියවීමනේ. ඒ කියලා තියෙන එකගේ. එතනත් ඒ වගේ පුතා මේ බේරියම් ක්ලෝරින් එකද කියලා බේරියම් ක්ලෝරයිඩ් හදනවා. මේ S so traveling CO2 SO2 පිට වෙනවා. ජලය හැදෙනවා. මේ අම්ල මේ 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 මෙතන H3 නිසා ජලය හැදෙනවා. හොදේ පුතාට ඕන නම් මේක S2 SO3 විතර ලියන්න පුළුවන්. මේකට ඕන නම් S2 CO3 විතර ලකුණු දෙනවා. බලන්න පුතේ ඇත්තටම කල්පනා කරලා බලන්න පුතා ඉනෝගනිටික හරියට අල්ලගත්තා නම් පුතේ දෙයියනේ කියලා. ස්ට්‍රක්චර් ප්‍රශ්නේත් හරි, ඒ ෂේප් ප්‍රශ්නේත් හරි,
පුතාලගේ ඇඟට ආවේගයක් එනවා ගෙදර ගිහින් මේ බලන්න ඕනේ කියලා. ඉතින් ඕකට මතක මතකනේ දවසල මං කොච්චර ගේම් ඉල්ලුවද ඔයාලට මේව බලන්න 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 මේ තීර ටික මතක අමතක කරගන්න එපා එපා කිය කිය. ඈ දැන් ඕකනිකුත් ඒ වගේනේ පුතා පස්සෙන් එලෝ දැන් හැමදේම තේරෙනවද නේ? සමහර ළමයි මට බයට ළමයි කියන එකයි වෙන්නේ නැද්ද පන්ති? අද අද આવොත් අලුතෙන් ළමයි කෙට නැහැ. ඌ බයයි. ඒකට හේතුව උඹලා. ඇයි උඹලා ගෙදර වැඩ කරන්නේ? උඹලට නෙලද්දි අනිත් උන් යනවා. ඒකයි වුනේ. මොකද ගියේ එකෙක්වත් උණ්ඩ නෙලලා ගියා අනවෙනේ පුතා. උණ්ඩ නෙලයි කියලා හිතාගෙන උන් ගියේ. නේ? උඹලට නෙලන්න නෙලන්න ගියේ මොකද්ද උනේ? උඹලට නෙලන්න නෙලන්න අලුතෙන් ආපු උන් ගියේ. දැන් උඹලට පහල පන්ති වල එහෙම පුතා ඒත් වැඩ කරන්න දුන් අයින් වෙන සමහර හිටපු ගා මාසෙර දෙන්නෙක් වගේ අයින් වෙන සමහර. ඒ නෙලයි කියලා හිතලා. උඹලට නෙලුවා ඒ ආරංචි වෙලා. පුතේ ඊළඟ මෙන්න මූදිය වීම කාගේ දූදිය වෙන්නේ සාන් රෙමෝනියා වල AGBR ඝණය ඇමෝනියා හැද සංගිරම කද පුතා AG NH3 දෙකයි කොටුවරහන් දැන් මෙතන මෙයා ආරෝපණ නැහැ නේ මෙයාලට මෙයාට ධනේක ආරෝපණයක් තියෙනවා මොකද කරන්නේ ඒ දෙන ධනේක ආරෝපණ මෙහෙම ඉන්නවා මෙතන බීආර් ඍණනේ පුතා. ඉතින් එයා ඍණනේ පුතා. ඉතින් ධන ඍණ කැපිලා යනවා. ඉතින් ඔහොම ලියපන්. මෙන්න මෙහෙම ලියහන් සංයෝගය. ඔක ජලීය ද්‍රාවණයක්. පැහැදිලි පුතේ? ඉතින් බලන්න ඉතාමත් ඉක්මනින් මේ ප්‍රශ්නේ වල ඉවර කරගත්තේ නැද්ද? ඉතින් ඔය විදිහට පුතාලම හිතන්නක 17 18 19 20 21 22 23 ඔය විදිහට යද්දී බලන්න මේ කොට දාන්න බැරි අනිවාර්යෙන් කොට දාන්න පුළුවන්. ඉනෝගනික් හරි ඕගනිකුත් ඔය විදිහට මම ප්‍රශ්න සාකච්ඡා කරලා දුන්නා. අර ලිගන කාණ්ඩේ ප්‍රශ්න මතක නැත්නම් ආයෙ වීඩියෝ බලහම මගෙන් ඉල්ලගෙන හරි නේ. අපිට මේ ගේම ගහන්න බැරිද? පුළුවන් අනිවාර්යෙන් ගහන්න පුළුවන්. සමුදිතා කොහොමත් අවුලක් නැහැ නේ පුතා? අන්තිමනේ කරපු කැල් ටික. සමුදිතා කොහොමත් ගොඩ දාන්න පුළුවන්. ඔය තුන අල්ලගත්තා කියන්නේ විදුරසානිය, චාලරසානිය සෙට් කරගනින්. අර පැත්තෙන් ශක්ති විද්‍යාව පොඩ්ඩක් සෙට් කරගනින් පුතේ. AB ගන්න ගම හලෝ දෙන්නේ මේ ගේමිස් වලට. ඔන්න දැන් පුතලට AB ගන්න පුළුවන් කියන සීමාව පේනවා. ගණ්ඩ යම් කාලයක් තියෙන සාධාරණ කාලයක් තියෙන අපිට තීරිය අල්ලන්න නැහැ නේ කාලය දුර පුතා ප්‍රශ්න කරන්න තියෙන්නේ අනිවාර්යෙන් ගේම ගහන්න පුළුවන් ඔය S මට්ටම් වල ඉන්න ළමයිට C මට්ටම් වල අනේක නැතින් මේ කාලය තුල වැඩිම මේ කාලය වැඩිම වාසිය තියෙන පුතේ S මට්ටම් වල ළමයිට C හදාගන්න ලේසි ඒ කියන්නේ S මට්ටමේ ඉන්න කෙට පුතා ලකුණු 10ක් ගන්න එක පට්ට ලේසි B මට්ටමේ ඉන්න කෙට ලකුණු 10ක් ගන්නවට වඩා මං කියද තේරෙනවද B මට්ටමින් ඉන්නකෙට ඒකට යනවට වඩා පුතා S එකෙට 100 එක ගන්න එක පට්ටලේසි. මොකද හැමෝගෙම ලකුණු හැදෙන කාලේනේ පුතා. අර සාමාන්‍යයෙන් හැදෙන අර සරලම ලකුණු ටික තියෙන්නේ SC මට්ටමේ ලකුණු ටික ඉතාමත් ඉක්මනින් හදන්න පුළුවන් ලකුණු ටික. අපහසු B A කරන එක. ඒත් ඉතින් උනන්දුව කැපීම තියෙන ළමයට ඉතින් මහ ලොකු දවුලක් නෙවෙයි. ඉතින් ලකුණු 10ක් විතර වැඩි කරන්න තියෙන්නේ. හරි පුතේ අපි යන් 2017ට. අපි අද පුතා ඉන්ටර්වල් එකයි කෑම ගන්න ඉන්ටර්වලුයි තේබොන ඉන්ටර් හැමදේම එකට ගන්න යද හොඳේ ඒ අතරෙදි කාට හරි ඉතින් ඔය කක්ක බරක් චූ බරක් කියමු තිනවනම් ගිහිල්ලා ඉන්නම කිසි ප්‍රශ්නයක් නැහැ අපි හැමදේම කප්පාදු කරලා තියෙන පුතා පන්ති ඉවරුනට පස්සේ ආය කවද ඉන්ටර්වල් ගන්නද නේ පුතේ ආ ඉතින් ගන්න ඉන්ටර්වල් දැන් ගත්තම හොඳයි නේද ආ ඒ නිසා අන්තිම කාලේ යන්නේ පුතා ඉන්ටර්වල් නැතුව අපි වැඩ කරමු අන්තිම කාලේ වල ඉන්ටර්වල් නැතුව වැඩ කරන්න පුරුදු කරන්නේ නැත්නම් උඹලා රජයේ සේවයට වගේ ගියොත් පුතා අන්තිමේදී රජයේ සේවයේ වැඩ කරන්න ඉන්නේ උන් වැඩ ටික කරගන්න එද්දී උඹලා කැම්ම කණ්ඩ ගිහිල්ලා ළමයි ස්කෝලේ ගිහින් දාන්න ගිහිල්ලා පොලේ ගිහිල්ලානේ ලංකාවේ වර්තමාන රජයේ සේවයේ ගොඩක් දුරට ඔහොමනේ වෙන්නේ පුතා සමහර උඹලා අම්මලා තාත්තලා රජයේ සේවයේ යති එහෙම වෙලා නැද්ද ඈ ඔෆිස් එකේ තියෙන ෆොටෝකෝපි මැෂින් එකෙන් තමයි උඹලගේ කොල ටික ගහගෙන ඉන්නේ ඈ තේබුණ වෙලාවේ තමයි එක්ක උඹලගේ ඉස්කෝලේ රැස්වීමට ඉන්නේ කවදා නිමාඩුවක් දාලා පොලේ ගියේ නෑනේ පුතා නිමාඩුවක් දාලා උඹල ඉස්කෝලේ රැස්වීමට ආවේ නෑනේ උඹල අම්මා තාත්තා ඉතින් දේශපාලඥයට බයින එක නෙවෙයි ඉතින් උඹල අම්මලා තාත්තලත් හේතු වෙන මේක නේ නේද ඔවා කියන්න බෑ අන්තිමේදී පන්ති සල්ලිවත් ඉවන්නේ නැති වෙයි ඇත්ත කතාව ඉතින් හැමෝම එකතු වෙලා කාපු රටක් මේක දැන් ඉතින් එකේ කාට බයිනෝ නේ පුතේ කවදාකවත් පුතේ රජයේ දැන් පෞද්ගලික සේවයට කියන කතාවනේ ඒකට ගියාම උහු කරන්න බෑ ඉතින්
ඒක කමරුණ වැඩි අරන එක එකගල චිත්‍ර කමරන් ඩත් එපා ඕනට වඩා රජේසේ වැඩි ජීවත් පුතේ ඕනට වඩා අයිස් ගහන්න හොර වැඩ වැඩ කරන්න එපා පුතා ඔෆිස් වල තියෙන ලබ්බා එක 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 මොකටද බං ගෙදර ගේන්නේ බං පඩියක් කම්මනේ ඒකින් ගනින්කෝ නේ බා ඔෆිස් එකේ තියෙන සැනිටයිසර් බෝතලේ බෑග් එක දාගෙන ගෙදර ඉල්ලලා හරියන්න පුතේ රටක් සංවර්ධ නෙවෙයිද නෑනේ 17 කරන්න පුතේ වැරදි කිරීම අවුලක් නැහැ දේව පසුතැවීම වෙන්න ඕනේ නැහැ කරපු වැරදි ආයෙ නොකිරීම තමයි වැදගත් වෙන්නේ හොඳ 17 කරන්න වෙලාවක් දෙනවා විනාඩි 5ක් විතර ඊට පස්සෙම සාකච්ඡා කරන ඉක්මන් කරන්න
ළමයි 2017 ව්‍යුහගත රචනා ප්‍රශ්නය අංක දෙක සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ. මේකත් ඉතාම සරල ප්‍රශ්නයක්. පුතේ එකම කාණ්ඩයේ පවතින මූලද්‍රව්‍ය තුනක් ගැන අහන්නේ. නේ එකම කාණ්ඩයේ රූපී මූලද්‍රව්‍ය තුන දෙනාම ඉන්නේ x y z කියලා. බලන්න මේ කියන වචන ටික ලස්සනම එකම කාණ්ඩයේ පහළට යෑමේදී ඒවා පිළිවෙලින් අනුගාමී ආවර්තවල ඉන්නවලු. අර අනුගාමී එහෙම නැත්නම් තව වචනයක් අපට හම්බෙන මොකද්ද? අනුයාත මේ එකලඟ පිහිටි. එකලඟ පිහිටි. එකක් කරා එකක් නෙවෙයි. එකලඟ පිහිටි දැන් කාණ්ඩේ පහළට යද්දී එකලඟ පිහිටි ආවර්ත තුනකළු මෙලා ඉන්නේ. y කියන්නේ අලෝහමය වර්ණවත් ද්‍රවයක්. එතනින් ඔක්කොම ටික හරි. එතනින් ඔක්කොම ටික හරි. ඒවල ඒවල රෝමිලකම් එක මොකක්ද දහන්නේ පුතා? x y z කවුද කියලා දහන්නේ? x y z කවුද කියලා යහන්නේ පුතේ? අර පළවෙනි ප්‍රකාශයෙන්ම x y z කවුද කියලා අහුවෙනවා. y ගැන මොකද්ද කියන්නේ පුතා මෙතන? y කියන කෙනා ද්‍රවයක් කියලා කියනවා. මේ x y z කියන්නේ මූල ද්‍රව්‍යනේ පුතා. ද්‍රව විදිහට පවතින මූල ද්‍රව්‍ය දෙකයි තියෙන ආවර්තකය මොනවද? එකක් h g අනිත් එක b r. මෙතන වර්ණවත් ද්‍රවයක්ලු h මේ y කියන්නේ වර්ණවත් ද්‍රවයක්. එහෙනම් BR නේද? y කියන්නේ BR. ඇයි ඒ? මෙයා කියනවා වර්ණවත් ද්‍රවයක්ලු කාඹුරුස්නත්තේදී. එහෙනම් අනුයාත නිසා අනුගාමී නිසා උඩ එක්කනා CL යට එක්කනා ID. ඔන්න පුතා තුන්දෙනා හොයාගත්තා. හරිම සරලයි. මේ කලින් අපි 2016 සාකච්ඡා කරපු එකටත් වඩා මේක ඉතාමත් සරල ප්‍රශ්නයක්. ඊට පස්සේ කියනවා මෙන්න මෙයාලගේ මෙන්න මේ පිළිබඳ විදවලන පුතේ 2016 වගේමයි 17 ප්‍රශ්නයක් නේ. මේ පරමාණු විශාලත්වය වැඩි වෙන විදිහට පුතේ කාණ්ඩයේ පහළට යද්දී පරමාණු විශාලත්වය වැඩි වෙනව නේද? කාණ්ඩයේ පහළට යද්දී පරමාණු විශාලත්වය වැඩි වෙනව. ඒතොර I තමයි ලොකුම. ඊළඟට BR CL කුඩයි. CL ඉන්න උඩමනේ පුතා එයා කුඩයි. හරි සරලයි. ඊළඟට මොකද කියන්නේ පුතා? ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වැඩිම මූල ද්‍රව්‍ය පුතා අපි දන්නවා අර්ථෝගුවෙම්ම ක්ලෝරින් නේ. ක්ලෝරින් නේද ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වැඩිම මූල ද්‍රව්‍ය? ඔව්. ඉලෙක්ට්‍රෝන කරන්නේ වැඩිම ශක්තිය පිට කරන්නේ ක්ලෝරින්. ඊට පස්සේ කාණ්ඩේ පහළ අනිත් දෙන්න කවුද? BR ඊටත් වඩා අඩුයි අයඩින්. හරිද? ඊළඟට මොකද කියන්නේ? පළමු අයනීකරණ ශක්තිය අපි දන්නවා පොතේ. පළමු අයනී ශක්තිය කාණ්ඩේ පහළට මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි ඒ? ඇයි පහළට යද්දී කාණ්ඩේ පහළට යද්දී පළමු අයනී ශක්තිය අඩු වෙන්නේ? අරය වැඩි වෙනවා. සපල න්‍යාස්තික ආරෝපණය මොකද වෙන්නේ? ඒක අඩු වෙනවා. කාණ්ඡේ පහළදී සපල න්‍යාස්තික ආරෝපණය අඩු වෙනවා. ඒක ඉලෙක්ට්‍රෝන අල්ලගෙන තියාගෙන ඉන්න පුතේ පහළට යද්දී. බෑ සපල න්‍යාස්තික ආරෝපණය අඩු වෙන්නේ පුතා. ඉලෙක්ට්‍රෝන අල්ලගෙන අමාරුයි. එහෙනම් අයනික ශක්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. පොඩි ශක්තියක් දුන්න ගමන් ඉවත් කරන්න ලේසියි. તો අයනික ශක්තිය වැඩිම CL. කාණ්ඩේ පහල එක්කන තමයි අඩුම. ඉනෝගනි ප්‍රශ්නයට ඒ දවස්වල බයෙන් හිටපු ළමයෙක් නම් ඔන්න දැන් එයාගේ කැමැතිම ස්ට්‍රක්චර් ප්‍රශ්න ඉනෝගනි ප්‍රශ්නය. ඊළඟට ඕගනික්. ඔය දෙක තමයි කියලා මම ස්ට්‍රක්චර් ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න නම් ඉතින් අකමැති කැමැති කියලා හිමන නැහැ. ඔක ඇති දෙයක් නැහැ නේ පුතා. ඒත් මෙයා අපිට මේ ගේම ගහන්න පුළුවන්. කල්පනා කරලා බලන්න ෆිසික්ස් වල ස්ට්‍රක්චර් එක කෙමිකල් ස්ට්‍රක්චර් එක දැන් ඔන්න දැනනද ඒ කල්පනා කරලා බලන්නකෝ පුතා. ප්‍රැක්ටිකල් ඔළුවේ තියාගෙන ඒ දේ පොයින්ට්ස් මුකුත් තියාගන්න ඉන්න ඕනේ නැහැ පුතා. හරිම සරලව සබ්ජෙක්ට් එක ඇඟේ තියෙනවා නම් පුතා කෙමිස්ට්‍රි එක නම් මම කෙමිස්ට්‍රි ලේසි කියලා කිව්වේ. කෙමිස්ට්‍රි ස්ට්‍රක්චර් එක ගොඩ දාගන්න එක මහලු දෙයක් නෙවෙයි පුතේ. නැද්ද මං කියන්නේ? හරි. ඊට පස්සේ මොකද කියන්නේ? ඒ ස්ට්‍රක්චර් තුන්වෙනි ප්‍රශ්න කොට දාන්න පට්ටම ලේසි වලට දැනේ ඉස්සරහට. මං ඒකත් ගොඩ දාන්නම්. සමුද්‍රිතාවෙන් එන්නේ කෙලින්ම. සමුද්‍රිතාවෙන් එන්නේ. හොඳයි පුතා ඊළඟට මොකද කියන්නේ? x y z anion. මෙයාලගේ anion හඳුනා ගන්නද? එනයින ජලීය ද්‍රාවණ වෙන් කර හඳුනා ගන්න පරීක්ෂණ නල වලට වල දීලා තියෙනවා x y z කියලා මේ 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 මූල ද්‍රව්‍ය තුනේ එනයින පරීක්ෂණ නල වලට දීලා තියෙනවා මේ එනයින හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි තනි ප්‍රතිකාරකයක් ලියන්න කියන්නේ පරීක්ෂණ දෙකක් අහනවානේ පළවෙනි එක ප්‍රතිකාරකය කවුද කියලා අහනවා ඊට පස්සේ නිරීක්ෂණ අහනවා x y z වල
දැන් x නම් කවුද පුතා ඉන්නේ මෙතන cl minus එලා ගණන යන කරන්නේ කියන්නේ y වල කවුද ඉන්නේ br minus ගණන් i z කිව්වම i minus ගණහන්නේ මෙන්න මේ තුන්දෙනා මෙන්න මේ ප්‍රතිකාරකයක් එක්ක දක්වන නිරීක්ෂණ ටික ලියන්න කියන්නේ එහෙම නේද පුතේ තනි ප්‍රතිකාරකයක් ආයි මේ මේ මෙයා දාලා ඊට පස්සේ තව තව මාර්ග බෑ තනි කෙලින්ම වන් ෂොට් එකකින්ම හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ තුන්දෙනා වෙන් කර හඳුන ගන්න වන් ෂොට් එකකින්ම භාවිතා කරන්න පුළුවන් දේවල් මොනවද සිලනයිට්‍රේට් ඇයියේ සිලනයිට් දෙම මොකද වෙන්නේ පුතා මෙයාලගෙන් කියන්න බලන්න නිරීක්ෂණ මෙතන සුදු අවක්ෂය පැලැබෙනවා මං AGCL සුදු අවක්ෂයද ඔයාලා එහෙම ලියන්න බලන්න යන සුදු අවක්ෂය පැලැබෙනවා නිරීක්ෂණ ලියන්න කියන්නේ සුදු අවක්ෂය පැලැබේ මෙයාගේ මොකද ලැබෙන්නේ AGBR ලා කහ වක්ෂේපයක් ලැබෙනවා මෙතන කහ වක්ෂේපයක් ලැබෙනවා තුන් දෙනා වෙන් කර හඳුන ගන්න බැරි තුන් දෙනා එකට ඉන්නවා නම් වෙන වෙනම එකලඟ පරීක්ෂණ නල තුනක තුන් දෙනා ඉන්නවා නම් මේ වර්ණයේ තීව්‍රතාවය මිදෙන්න වෙන් කර හඳුන ගන්න බැරිද තුන් දෙනා වෙන් කර හඳුන ගන්න පුළුවන් ආ එතනින් එහාට ඇමෝනියම් දදා දී කරගෙන ඉන්න ඕනිද නෑ ඔන්න වන් ෂොට් එක හඳුන ගන්න පුළුවන් ක්‍රමයක් ඒතර ලියන්න පුතා මෙහෙම ලියන්න එපා ඔය ලියන්න සුදු අවක්ෂය පැලැබේ ලා කහ වක්ෂේපය ලැබෙත් කහ වක්ෂේපය ලැබෙනවා හරිද ඔක එක ක්‍රමයක් ඔය වගේම තව එකක් අහනවා පුතේ ප්‍රශ්න එක්කම ජීවත් වෙනවා පුතා මේ සති දෙක තුනේ උඹලා මෙච්චර කල් ජීවත් වෙන්න ඇත්තේ සමහරට වෙන ප්‍රශ්නත් එක්ක ඒවම අමතක කරලා මේ සිලබස් එකට අදාළ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා උඹට මේ ගේම ගහන්න පුළුවන් තව ප්‍රතිකාරකයක් කියන්න පුතේ ලෙඩ් නයිට්‍රේට් නම් දාන්න එපා ඇයි ඒ ඇයි ලෙඩ් නයිට්‍රේට් දාන්න එපා කියන්නේ ප්‍රතිකාරකය ඇයි ලෙඩ් නයිට්‍රේට් දාන්න එපා කියන්නේ ලෙඩ් නයිට්‍රේට් ලෙඩ් ඇසිඩ් දාන්න එපා කියන්නේ ඇයි මෙතන Cl- ඉන්න Br- ඉන්න I- ඉන්න ඇයි දාන්න එපා කියන්නේ මෙතන ලැබෙන ලෙඩ් Cl2 සුදු සුදුනේ පුතේ මෙතන ලැබෙන්නේ මොකද්ද ලෙඩ් Br2 එයා සුදු වෙන් කර හඳුනන්න බෑනේ පුතා තේරුණා කියන නිසා ඒක දාන්න එපා ඊට වඩා වෙන ක්‍රමයක් කියන්නේ දැන් මැවිලා පේන්න ඕනේ දැන් එනා එන හඳුනා ගැනීම ලස්සන කතා කළානේ එකලඟ තියාගෙන මේ තුන් දෙනාට වෙන වෙන දාන එක මේක දාන එක එකක් ඔලිඩ් නයිට්‍රේට් දාන එක ඊට පස්සේ Cl2 දියර කාබනික ස්තරයක් එක මතකද ඒක හොඳයිද ප්‍රතිකාරකෙද නාමක අපි Cl2 දියර පුතේ කාබනික ද්‍රාවකයක් එක්ක Cl2 ක්ලෝරෝෆෝම් නැතනම් Cl2 එක වෙන මොකක් හරි කාබනික ද්‍රාවකයක් දැම්මොත් මොකද වෙන්නේ පුතා මෙයා මොකද වෙන්නේ Cl2 දාපු ගමන් මොකද වෙන්නේ පුතේ කාණ්ඩේ පහළ ඉන්න නිසා යා ඔක්සිකරණය වෙනවා කතා කරලා කියනවා මොකද්ද කාණ්ඩේ පහළ ඉන්න නිසා මෙයා මොකද වෙන්නේ ඔක්සිකරණය වෙනවා මනස හැදෙන්නේ I2 හැදෙනවා I2 මගින් කාබනික ස්තරය මොන පාඩ කරනවද දම් පාඩ කරනවා දම් පාට වේ කාබනික ස්තරය දම් පාට වේ මෙතන මොකද වෙන්නේ කාණ්ඩේ පහළින් ඉන්න සමයා මොකද වෙන්නේ? ඔක්සිකරණ වෙනවා කවුරු බලද්ද? Br2 වෙනවා. දුඹුරු පාට වෙනවා නැත්තම් කහ රතු තැඹිලි බලන්න ඔයගේ මේකේ රතු තැඹිලි නේද? ඔය දෙකම දෙනවා දුඹුරු හෝ රතු තැඹිලි බලන්න දෙකම තියෙනවද කියලා? රතු ඉස්සර නම් ඉතින් දුඹුරු කියන වචනේ තියෙන්නේ නැහැ නේද? බලන්න ඉස්සර තියෙන මං ඉන්නේ තැඹිලි. හරි රතු තැඹිලි හරි මොකක් හරි තියෙන්නේ නැත්තේ. රතු තැඹිලි. රතු තැඹිලි නැත්තම් දුඹුරු ද්‍රාවණයක් දෙනවා. නැත්නම් රතු දුඹුරු ද්‍රාවණයක්. මෙතන පුතා මුකුත් වෙනවද පුතා දැම්මට Cl- නෑ අවර්ණ ද්‍රාවණයක්. ලියන්න ඕනේ මෙහෙම කාබනික ස්තරය අවර්ණයි කාබනික ස්තරය දුඹුරු පාටයි නැත්නම් රතු රතු තැඹිලි පාටයි කාබනික ස්තරය දම් පාට වෙනවා. එහෙම ලස්සන ලියන්න ඕනේ වෙන වෙනම. එහෙම වෙන වෙනම ලියන්න ඕනේ. හොඳයි පුතේ අපි යන් ඉස්සරහට ඔහොම කරගෙන යමු මට ඕනේ මේ ප්‍රශ්න වල තියෙන බය නැති කරන්න ඊට පස්සේ පුතා රෝම ලකන 4 මේ X2 gas ඒ කියන්නේ Cl2 gas නේ Cl2 gas මොකද කියන්නේ ඇමෝනියා එක ප්‍රතික්‍රියාවක් අහනවා ඊළඟට මොකක්ද අහන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව මොකද්ද පුතා Cl2 gas පුතාලට ප්‍රතික්‍රියා තුනක් ලියන්න පුළුවන් තත්ත දිල නැහැ නේද ඔතන සාමාන්‍ය ප්‍රතික්‍රියාව කියන්නේ පුතේ
මෙයා රින තුනේ ඉන්නේ මෙයා බිඳුවින් ඔක්සිකරණයක් වෙනවා මෙයා N2 වෙනවා නේ බිඳුවට ඔක්සිකරණය වෙනවා එයා කරන්නේ මෙදි මෙයා හරණය වෙන කවුරු වටද HCl HCl නේ පුතේ HCl බවටපත් වෙනවා sorry හරිනේ තුලිතයි නේද තුලිතයි පුතේ ඔක ඔයාට ඕනනම් අර ඔය දන්නවනේ ඇමෝනියා වැඩි ප්‍රතිචාර මොකද වෙන්නේ sorry Cl2 වැඩි ප්‍රතිචාර මොකද වෙන්නේ මේක විතරක් වෙනස් වෙනවා NCl3 වෙනවා ඇමෝනියා වැඩි ප්‍රතිචාරත් කවුද වෙනස් වෙන්නේ මෙයා වෙනස් වෙනවා ඇමෝනියම් ක්ලෝරයිඩ් වෙනවා නේ ඒවා ඔරි තියෙන්න ඕනේ හරි ඊළඟට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි තනුක නෙවෙයි උණුසාන්ද්‍ර දෙකම අපි ඉගෙනගෙන තියෙනවා සිසිල් තනුකත් ඉගෙනගෙන තියෙනවා උණුසාන්ද්‍රත් ඉගෙනගෙන තියෙනවා අපි දෙකම ඉගෙනගෙන ඉන්නවා එයාලා අහන්න මොකද්ද අපි ඕන එක රෙඩි දැන් මේ විභාගේ තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අහන තව විභාගෙදී උණුසාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අහලා තියෙයි නේ මොකද වෙන්නේ පුතා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් Cl2 මෙයා මෙතන දීදාකරණයක් වුණා මතකද පුතේ බින්දුවේ ඉන්නේ එයා දීදාකරණයක් වුණා සෝඩියම් ක්ලෝරයිඩ් හැදුනා රිනේකට සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් ලැබුණා ධනයක නේ පුතේ දීදාකරණයක් වෙලා ඉතින් හයිඩ්‍රජන් නිසා මෙතන ජලයත් ලැබුණා ඔකත් තුරිත කරලා ලියන්න ඉතාමත් සරල දේවල් ඉතාමත් සරල දේවල් කෙලිම තුරිතද පුතා ඕ දෙකයි එස් දෙකයි තුරිතයිනේ හොඳයි පුතා ළඟදි මේ වෙද්දි දඩ ෂෝට් නෝට් සෙට් එකක් තියෙන්න ඕනේ ඉතින් 17 කාණ්ඩය අපි කතා කරන්නේ ක්ලෝරින් මේ අද්දක ප්‍රතික්‍රියාව පුතේ හැමදේම කතා කරලා තියෙනවා මං ඒකයි කිව්වේ ඉගෙනගත්ත දේවල් එහෙම් පිටිම මතක් වෙනවා නෝට් එකට වඩා අමතර දේවල් තියෙනවා නම් අපි නෝට් එකේම ගෙදර ගිහලා ලියන්න ඕනේ දැන් ක්ලෝරින් කියපු තැන ඕක ලියන්න ඕනේ මේ ලියන්න දෙයක් නැහැ මේ දෙකම උගන්ලා දිනවනේ ඊට පස්සේ එක්සල් ඔක්සෝ අම්ල දෙකක ව්‍යුහය අඳින්නලු පුතේ එක්ස් කියන ක්ලෝරින් නේ ක්ලෝරින් වල ඔක්සෝ අම්ල දෙකක් කියන බලන්න පුතා රෝමයන්කම් පහ HCl HOCl එකක් ඔක්සෝ අම්ලයක් තව HClO2 HClO3 HCl O4 ඉතින් මෙයාලගේ ලුවිස් වි අඳින්න කියන්නේ පුතේ ඉතින් මං හිතන්නේ මේ වගේ දෙයකට වෙලාව දෙන එක අපරාධේ මම ලුවිස් වි අඳින එක ද ලුවිස් වි දන්නේ නැති ළමෙක් නම් මට මේ පේපරේ ලුවිස් වි අඳින්න උගන්වන්න බෑනේ පුතා ප්‍රායෝගික නෑනේ ඉතින් එයා කරන්න ඕනේ එක YouTube එකේ මගේ තියෙනවා ඕනම අනුක ලුවිස් වි අඳින ක්‍රමය ඒකෙන් බල ඉගෙන ගන්න පුළුවන් නැත්තම් උත්තරපත් බැලුවොත් මේක උත්තර ටික තියෙනවා මං හිතන්නේ මේක මං සාකච්ඡා කරවයි කියලා ඉතින් මේ කැමැති එකක ලුවිස් අම්ල දෙකක් අඳින්න ව්‍යුහ දෙකක් අඳින්න කියලා කියන්නේ නේ කැමැති ව්‍යුහ දෙකක් ඒව සාමාන්‍ය දේවල් මම ඒව කරන්නේ නැහැ. උදාහරණයක් විතර මම පළවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්නේ කරන්නේ නැනේ මේ දවස්වල. කරලා වැඩක් නැහැ අපි මේ දවස්වල ඒව පැහැදිලි කරලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ? XCX ස්වභාවික ප්‍රභවයක් නම් කරන්නලු පුතා. X කියන ක්ලෝරින්, ක්ලෝරින් එක ප්‍රභවයක් මොකද පුතේ? ක්ලෝරින් වල. මුහුදු ජලයේ සෝඩියම් නේද? ආයි ආකර ලුණු එක එක తిනා නේ පුතේ සෝඩියම් ක්ලෝරයිඩ්. ආයි කාන ලයිට් වල තිබුණා. බලන්න පුතා උත්තර කිය ඒ මාක ඒ ඒ වගේ දේවල් කරද්දි පුතා ඒවත් එක්ක මාකින් එක බලන්න ඉතින් මාකින් එක තියෙන දේවල් ටික ඔයාලා ලියා ගන්න අපිට හැමදේම පුතේ තියරි මතක් කරනවා කියලා නෝට් ලිය ලිය ඉන්න බෑනේ පුතා මට මෙතනද ගෙදර ගිහිල්ලා මේ පුතාලා ඒ දේවල් ලියා ගන්න ඕනි මොනවද දීලා තියෙන උත්තර පුතේ මුහුදු ජලයේ දීලා තියෙනවා රොක් සෝල්ට් කාන ලයිට් දීලා තියෙනවා නේද මෙතන KCl NgCl2 අපි නම් 6ක් ජලයේ දුන්නා නේද ඩොට් ඩොට් 6ක් ජලයේ දුන්නා නේද ඔව් සිල් වයිට් වල තියෙනවා මේ සිල් වයින් කියලා කියන සිල් වයිට් කියලා මේ දුන්නේ පොතේ ඊළඟට මොකද කියන්නේ X අඩංගු ඒක අවයවකයක් ජලනල නිස්පාදනයේදී
බහුලවම භාවිතා කරන ආකලන බහු අවයවිකයක් සාදයි. අර PVC ගැන කියන්නේ පුතේ පොලිවයිනයි ක්ලෝරයිඩ්. පුතේ බහු අවයවික අපි කර්මාන්ත රසායනෙත් කතා කරනවා බයි වෙන්න එපා. හරිද? ඒතර බහු අවයවිකයක් PVC පොලිවයිනයි ක්ලෝරයිඩ්. ඒතර මේ පොලිවයිනයි ක්ලෝරයිඩ් ගැන නෙමෙයි අහන්නේ. ඒක අවයවිකයේ ව්‍යුහය. ඒතර පොලිවයිනයි ක්ලෝරයිඩ් හදන්නේ මෙන්න මේ ඒක අවයවිකයෙන්. මෙන්න මෙයා ආකලන බහු අවයවීකරණයට ලක් වෙලා තමයි මේක හැදෙන්නේ. මෙයා ඒ වගේම තව සංයෝග සෙට් එකක් එක්ක ආකලණය වෙලා තමයි ඔය පොලිවයිනයිල් ක්ලෝරයිඩ් හැදෙන්නේ. මේක තමයි ඒක අවයවිකය. ඊට පස්සේ බහු අවයවිකය ගැන අපෙන් අහන්නේ. අපෙන් අහන්නේ ඒක අවයවිකය. ඒ රෝමිලකන් දෙකේ අහනවා බහු අවයවිකයේ සම්පූර්ණ නම. බහු අවයවිකය මොකද්ද කියලා අහන්නේ. ඒකේ නම අහන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. පොලි වයනයිල් ක්ලෝරයිඩ් නැත සිංගල් ලියන පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියලා. ඊයකුර ඊයකුරක් ඉන්නේ නැහැ පුතා. හොඳේ පොලිවයිනයිල් කිව්වම මෙතන ඊයකුරක් ඉන්නේ නැහැ. ඊට පස්සේ මොකද කියන්නේ? බී ප්‍රශ්නේ යන්න. බී මොකද කියන්නේ කියලා බලමු. බී පුතේ ක්යූ කියලා ද්‍රාවණයක් තියෙනවා. යාගේ ඇනායන තුනක් තියෙනවා. මේ ඇනායන තුන හඳුනා ගැනීම සඳහා අපිට පරීක්ෂණයක් කරන්න තියෙනවා. ක්යූ මොකද පුතේ පරීක්ෂණ තුනක් බලමු. තනුක SCL එකතු කරනවලු අවර්ණ වායුවක් පිට වෙනවා. පැහැදිලි ද්‍රාවණයක් ලැබෙනවා. ඔන්න පුතේ Q වලට මෙතන ඇනායන තුනක් තියෙනවා. එයාට තනුක SCL එකතු කරනවා. තනුක SCL එකතු කරාම මොකද වෙන්නේ? අවර්ණ වායුවක් පිට වෙනවා. පැහැදිලි ද්‍රාවණයක් ලැබෙනවා. ද්‍රාවණයක් ලැබෙනවා. අවර්ණ වායුවක් ලැබෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? පිට වූ වායුව ලෙඩ් ඇසිඩේට් වලින් පෙඟවූ පෙරහන් කඩදාසියක් ඇල්ලුවාම වර්ණ විපර්යාසයක් නැල්ලුවා. මේ වායුවට ලෙඩ් 2+6 නැල්ලුවාම ලෙඩ් ඇසිඩේට් වලින් පෙඟවූ පෙරහන් කඩදාසියක් ඇල්ලුවාම කළු පාට වෙන්නේ නැහැ කියලා කියන්නේ. වර්ණ විපර්යාසයක් නැත. ඒ කියන්නේ H2S නෙවෙයි කියලා කියන්නේ. ඒ වායු H2S කියලා හිතන්න එපා කියලා කියන්නේ. H2S නම් කළු පාට වෙන්න බෑ ලෙඩ් ඇසිඩේට්. ඊට පස්සේ කියනවා බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරන ලදී සුදු අවක් සේපැල් ලැබෙනවා. කෙලින්ම දැන් අර මේ දෙවෙනි පරීක්ෂණය අර Q වලට මොනවද දාන්නේ? මේ Q වලට මොනවද දාන්නේ පුතා? බේරියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් එකතු කරනවලු. ඒතර මොකද වෙනවා කියන්නේ? සුදු අවක් සේපයක් ලැබෙනවා. සුදු අවක් සේපයක් ලැබෙනවා. ඊට පස්සේ මොකද කියන්නේ? සුදු අවක් සේපය පෙරනවා. වෙන් කරගෙන එකතු කරලා මොකද වෙන් පෙරා වෙන් කර එයට, ඒ කියන්නේ අවක් සේපයට තනුක SCL දානවා. වායුවක් පිට වෙමින් සුදු අවක් සේපය දිය වෙනවලු. සුදු අවක්ෂේපේ පෙරල වෙන් කරලා තනු ගෙසිය දැම්මම වායුවක් පිට වෙනවා. වායුවක් පිට වෙලා දිය වෙනවා. වායුවක් පිට වෙලා දිය වෙනවලු. පිට වූ වායුව ආම්ලීකృత පොටෑසියම් ඩයික්‍රෝමේට් තෙත් කරන ලද පෙරහන් කඩදාසියක් අල්ලනවා. අන්න පුතේ අපි වායුව පෙර ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් ද්‍රාවණය අතරට බුබුලණය කරන්න පුළුවන්. නැත්තම් මෙතන මොකද කියලා තියෙන්නේ? ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් වලින් පොඟවපු පෙරහන් කඩදාසියක් අල්ලන්න පුළුවන්. අර නෙස්ලෙ ප්‍රතිකාරයෙන් පොඟවලා අල්ලනවා වගේ. නැත්නම් ලෙඩ් ඇසිඩේට් වලින් පොඟවපු පෙරහන් කඩදාසියක් අල්ලනවා වගේ. නේ? මෙතනදී ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් වලින් පොඟවපු පෙරහන් කඩදාසියක් අල්ලන්න පුළුවන් වායුවක් හඳුනා ගනිද්දී. තැඹිලි පැහැයේ සිට කොළ පැහැයට වර්ණය ගන්නවා. එහෙනම් අනිවාර්යෙන් කවුද?
මේ වායුව ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් කොළපාට කරනවා කියන්නේ Ca3+ වෙනවා. අනිවාර්යයෙන් මේ කොළපාට වෙනවා කියන්නේ කවුද මේ වායුව? SO2 වායුව. කවුද පුතා වායුව? SO2 වායුව. SO2 වායුව පිටවෙන්න නම් අනිවාර්යයෙන් මේ සුදු අවක්ෂේපය කවුද? මේ බේරියම් එක හදපු බේරියම් සල්ෆයිඩ්. මෙතන කවුද ඉඳලා තියෙන්නේ? සල්ෆයිඩ් අයනේ ඉඳලා තියෙනවා. කොහොමද පුතා දැනගත්තේ සල්ෆයිඩ් අයනේ ඉන්නවයි කියලා? ආ? සල්ෆයිඩ් අයනේ හිටපු නිසා තමයි බේරියම් ක්ලෝරයිඩ් දැම්මට පස්සේ සුදු අවක්ෂේපය ලැබෙන්නේ. ඒ සුදු පාට අවක්ෂේපය අම්ලවල දිය වෙනවා. මේ බේරියම් සල්ෆයිඩ් කියන අවක්ෂේපය අම්ලවල දිය වෙනවා. දිය වුණාට පස්සේ SO2 පිට වුණා. ඒ SO2 තමයි මෙයා මෙහෙම කරේ. කොළපාට වුණේ. පැහැදිලිවම කියන දේ? එහෙනම් පුතා සල්ෆයිඩ් හිටියන මේ වායුවත් SO2 නේද? මේ සල්ෆයිඩ් හිටියන තනු කෙසියදම වායුව පිට වෙන්නේ නැද්ද පුතා? අනිවාර්යෙන් පිට වෙනවා. තේරුම ගියේද? හොඳයි. අපි යනවා පුතේ තුන්වෙනි පරීක්ෂණයට. මොකද කරන්නේ? සාන්ද HNO3 ඇමෝනියම් මොලිබ්ඩේට් ද්‍රාවණයකින් වැඩි ප්‍රමාණයක් එකතු කරනවා. කහ පැහැති ද්‍රාවණයක් නොසෑදුනි කියලා කියනවා. සාන්ද HNO3 දාලා ඇමෝනියම් මොලිබ්ඩේට් එකතු කරනවා. පුතේ ෆොස්ෆේට් හඳුනගන්නේ නේද ඇමෝනියම් මොලිබ්ඩේට් දාන්නේ? ඈ? සාන් HNO3 ඇද සාන සල්පිරමක සාන අම්ලයක් දාලා ඇමෝනියම් මොලිබ්ඩේට් දාන්නේ ෆොස්ෆේට් හඳුනා ගන්න නේද? එන එක ෆොස්ෆේට් නැහැ. ඒක ඒ තුන්වෙනි පරීක්ෂණය තුන පරීක්ෂණයේ මට තහවුරු වෙනවා ෆොස්ෆේට් නැහැ කියලා. ෆොස්ෆේට් නැහැ කියලා තහවුරු වෙනවා. හතරවෙනි පරීක්ෂණයට යනවා. ඩෙවර්ඩා මිශ්‍ර ලෝහයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩොයි දාලා මිශ්‍රණය රත් කරාම නෙස්ල ප්‍රතිකාරකයේ දුඹුරු පාට කරන වායු ඇමෝනියානේ. නෙස්ල ප්‍රතිකාරකයේ දුඹුරු පාට කරන වායු කවුද පුතේ? ඇමෝනියා පිට වෙනවලු. ඉතින් ඔන්න පුතේ මම මෙහෙම කරනවා. මොනවද කරන්නේ? ඇලුමිනියම් කුඩුයි නැත්නම් ඩෙවර්ඩා, මොකද්ද ඩෙවර්ඩා ලෝහ මිශ්‍රණ ඇලුමිනියම් කුඩුද ගන්න? ඩෙවර්ඩා ලෝහ මිශ්‍රණේ ඒක ඇලුමිනියම් ඉන්නවා නේ. ඩෙවර්ඩා ලෝහ මිශ්‍රණේ ඇලුමිනියම් ඉන්නවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඩෙවර්ඩා ලෝහ මිශ්‍රණයේ දන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරාම NH3 පිට වෙනවා නම් අනිවාර්යයෙන් මෙතන ඉඳලා තියෙනවා කවුද? නයිට්‍රේට් ඉඳලා තියෙනවා. නයිට්‍රේට් නේද? නයිට්‍රේට් වලින් තමයි ඩෙවර්ඩා ලෝහ මිශ්‍රණයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රත් කරාම NH3 පිට වෙන්නේ. මේ ඩෙවර්ඩා ලෝහ මිශ්‍රණේ ඉන්නවා ඇලුමිනියම්. හොදේ ඇලුමිනියම්. මේ විෂය කරුණු පුතේ උගන්වපු දේවල් හැමදේම තියෙන්නේ. උගන්වපු නැති කිසිම දෙයක් නැහැ. මතකෙ රෙන්න ඕනි. මතක නැත්තම් පුතාලා ගෙදර ගිහලා බලන්න අදහසක් එන්න ඕනි. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට නයිට් රයිඩර් හිටියොත් වෙන්න බැරිද ඕක? පුළුවන්. නයිට් රයිඩර් හිටියමත් ඩෙවර්ඩා ලෝහ මිශ්‍රණය දැම්මම ඇමෝනියා හැදෙනවා. ඒක හරි. එතකොට ඉතින් සර් නයිට් රයිඩර් වෙන්න පුළුවන්. බෑ. එහෙම නයිට් රයිඩර් වෙන්න පුළුවන් නම් නයිට් රයිඩර් වෙන්න බෑ අයියේ. එතකොට තනු කෙසිය දැම්මම මෙතන දුමුරු පාට වායුව පිට වෙන්න ඕනේ. දැන් කවුරුනේ කියනවා නම් NO2- හිටියයි කියලා. NO2- මේකට පිළිතුරු දෙනවා. හැබැයි SC දැම්මට පස්සේ මොකද වෙන්න ඕනේ? දුමුරු පාට වායුව පිට වෙන්න ඕනේ. මෙතන එහෙම කියලා නැහැ නේ. එහෙනම් පුතේ NO2- නෑ කියන තරකේ හොඳට පැහැදිලි. ඔයාලට ඕන නම් ඒක ලියා ගන්න පුළුවන්. NO2- තිබුණේ නම් මොකද වෙන්නේ? අපි ලියා ගන්නවා. NO2- තිබුණේ නම් ඩෙවර්ඩා සමග NH3 පිටවේ. නමුත් එක පරීක්ෂණයට, මේ එක පරීක්ෂණයට වරණක තුල SCL සමග, එක පරීක්ෂණයේදී SCL සමග දුඹුරු පැහැති NO2 පිටවිය යුතුයි. දුමුරු පැහැදි NO2 පිට වේ යුතුයි. අපිට එහෙම කියලා නැහැ නේ මෙතන. අපිට මෙතන එහෙම කියලා නැහැ.
අවුලක් නෑනේ පුතේ එතකොට. හොඳයි. ඊට පස්සේ කියනවා මොකද කියන්න පුතේ? FeCl3 දැම්මම ලේ රතු පාට රාවණයක් ලැබෙනවා නම් අනිවාර්යෙන් ඒ කවුද පුතා? මේ Fe3+ නිදාන්නේ. ලේ රතු පාට වෙනවා නම් අනිවාර්යෙන් පුතේ කවුද? FeSCN පුතේ. මෙයා ඍණේක මෙයා ධන 3. ඍණේක ධන 3. ධන 2යි පුතේ ලේ රතු පාටයි. නැත්නම් තද රතු. අනිවාර්යයෙන් මෙතන ඉඳලා තියෙනවා පුතා කවුද? SCN- thiosulfate අයන. ඉතින් ඔය තුන තමයි පුතා එන අයන තුන. ඉතාමත් සරලයි. බලන්න මාකින් එකේ අඩුපාඩුවක් තියෙනවා නම් මගේ වෙනස් වීමක් තියෙනවා නම් මට මතක් කරන්න පුතා. බය ටික ටික යනවා දැන් ඔයාලගේ. මේ කරන වැඩෙමුත් මගේ වචන වලිමුත් දෙකෙන්ම ඔයාගේ බය යනවා. බය වෙන්න එපා පුතේ. අවුරුදු දෙකක් ඔයාලා මොකක් හරි මහන්සියක් දරපු ළමයි. සමහර තැන්වලදී පොඩි පොඩි අඩුපාඩු වෙන්න ඇති. සමහර තැන්වලදී ඔයාලගේ හිත තැන් තැන්වල යවන්න ඇති. ඕන කෙනෙක්ගේ ඉතින් අත්පරදීම් වෙනවා, අතපසු වීම වෙනවා. මාස එකයි හමාරද්ද තියෙන අපේ කාලේ. මාසෙයිද? හරියට මාස දෙකක් වගේ තියෙනව නේද? මාසයයි සති දෙකයි. නෑ. විභාග වෙනකන් අද කවද? මාසයේ සති දෙකක් වගේද? මාසයයි. මාස දෙකක්. බය වෙන්න එපා පුතේ. මේ ලකුණු හැදෙන කාලේ නෙවෙයි. දැන් මේ පුතේ ගිය අවුරුද්දේ මාස දෙකකුයි මේ මාස දෙකයි ගත්තොත් හාත්පසින්ම වෙනස් නේ පුතා ওই දෙක. ගිය අවුරුද්දේ මාස දෙකකදී පුතා මොකද කරේ? තියරි ඉගෙන ගැනීම සඳහා කාලය වැය කළා. නේ? මේ මාස දෙක වෙද්දි පුතා ඔයා ගොඩක් තිරි කාරණා ඉගෙනගෙන ඉවරයි. පුතාට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ ඕන තරම් පේපර් පොත ගත්තම ඕන තරම් ප්‍රශ්න තියෙනවා උගන්වපු පාඩම් වලින් සියල්ලම වගේ. ඉතින් පුතාට දින නිදහසේ උත්තර බල බල හරි කමක් නැහැ කරන්න. කරද්දි තමයි පුතාගේ අඩුපාඩු සෙට් වෙන්නේ. අඩුපාඩු සෙට් උනායි කියලා ඒවත් අහරින්න එපා. පිළිතුරු පත්‍රේ බලන්න, හදාගන්න, නෝට් බලන්න හදාගන්න. නෝට්ස් කියවන්න නෙවෙයි වැඩිපුර වෙලාව යවන්න ඕනේ. මොකද්ද මේ දවස්වල ප්‍රශ්න බලන්න, උත්තර බලන්න. තියරි මිලෝදියක් මතක නැතුණත් බය නැතුව රචනා ප්‍රශ්න පෙරල ගන්නවා පුතා. උත්තරපත්ෙත් පිළිල ගන්නවා, ප්‍රශ්න කියවනවා. ඇයි එහෙම උත්තරයක් ආවේ? ඇයි පිළිතුරුපත් කියවමින් කියවමින් මේක හොය 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 විශ්ලේෂණය කරන්න යන පුළුවන් තරම් මේ කාලේ මේ පාස් පේපර් පොතත් එක්කම ඉන්න. පුතා මේ දක්වා ඉගෙන ගත්ත කෙමිස්ට්‍රි නෝට් ටික කොට ගහන්න එක පැත්තකින්. මෙච්චර ඉතුරු උස තියෙයි මේ ඩෙස්ක් එකේ ඉඳලා. මේ වගේ පාස් පේපර් පොත පුතා මේ පොඩි උසයි තියෙන්නේ. අවුරුදු 10 15 ගහපු ප්‍රශ්න ඔයාලගේ ඒ ලෙවල් පේපරේ ලිව්වම ඒ පේපරෙත් මේකට ඇටච් වෙනවා. ඒත් මං හිතන්නේ දැනෙයි කියලා මේකට උපරිම පිටු 10ක් 12ක් වැඩි වෙයි. තේරෙම මං කියන්නේ? ඒතරේ පිටු 10 12 වෙනුවෙන් මේ දවස්වල ඔයා අර මෙච්චර උස නෝට් කන්දා කන්දරාවක් බලනවද? නැත්තම් මේ පොත නැවත නැවත බලන එකද ඔයා තීරණය කරන්න ඕනේ පුතා? ඇත්තම කතාව මේ ඉගෙන ගන්න කරුණු අස්සේ ඔයාගේ අලුත් පේපර් එකේ කරුණු තියෙනවා. ඒක විශ්වාස කරන්න වෙන පුතාට. දැන් හිතන්නකෝ මේ පොත ඇතුලේ නැති කරුණු නම් ඔයාගේ උසස් පෙළ ඊළඟ පේපරට එන්නේ ඒව කොහෙද තිබුණේ මෙච්චර කාල? මේවට අහුවෙන්නේ නැතුව අවුරුදු ගාණක් ගිහිල්ලාත් අහුවෙන්නේ නැතුව එහෙම තියාගෙන ඉන්න පුළුවන්ද විශේෂ කරුණු? බෑ. කවදාකවත් බෑ. මේ දවස්වල පුතා නෝට්ස් නම් බලන්න තියාගන්න මෙපා. ඔයාලඟ නෝට්ස් තියෙනවා නම් එක්ක කාට හරි දෙන්න. නැත්තම් මල්ලක දාලා පුතේ තමන්ට ගන්න බැරි තැනක තියලා තියන්න. මොකද තව මාස කිහිපකින් ගන්න වෙන්නේ සමහර අයට. නේ? මේ දවස්වල බලන්න එපා. එතකොට හෙන්න හිත හිත ඉතින් මං ඉස්සර බැලුවෙත් නෑ. ඉතින් සර් දැන් දැන් බලන්නත් එපා කියනවා කියලා. ඉස්සර බැලුවේ නැත්ති ඉතින් පුතේ. ඉතින් ඒක ඔයාගේ නේද? මට ඒක කරන්න දෙයක් නෑ. ඉතින් ඒකත් නේ බලන්න හොඳ නැති කාලේ බලනවා. බලන්න ඕනි කාලේ බලන්නේ. දැන් පුතා එකම මේ විශ්වාස කරන්න මොකද්ද? පාස් පේපර් පොත. ඉනෝගනික් නෝට් පොත බැලුවම් ගොඩක් උසයි. හැබැයි ඉනෝගනික් වලින් දීලා තියෙන ප්‍රශ්න ටික බැලුවම් පුතා පොඩි ප්‍රමාණයක් තියෙන කොළ. තේරුම් ගියේ මේ පොඩි කොළ ප්‍රමාණය නැවත නැවත බලන්න පුතේ. මෙතනින් එහා ප්‍රශ්නයක් අහන්න ඔයාගේ නෝට් පොතේ තව විශේෂ කරුණු නැහැ. ඒක විශ්වාස කරන්න. මේ ස්ට්‍රක්චර් ප්‍රශ්න සෙට් එකයි එසේ ප්‍රශ්න වලයි මාකිනු බලලා අවබෝධයක් හදාගත්තට පස්සේ එතන නැති නෝට් පොතේ තියෙන තව දෙයක් නැහැ. තියෙනවා නම් ඒක ප්‍රශ්න වලට ගන්න බැරි දෙයක්. සමහර නෝට්ස් තියෙනවනේ පුතා ප්‍රශ්න වලට ගන්න බැරි දේවල්. ඒ නිසා මේ දවස්වල මොකද කරන්න ඕන? පුළුවන් තරම් ප්‍රශ්නේ බලනවා, උත්තරේ බලනවා, ප්‍රශ්නේ බලනවා, උත්තරේ බලනවා. ඒකට අවශ්‍ය කරන දේවල් තියෙනවා නම් නෝට් එක පොත බලන්න. හරි නේද? හරි.
එතකොට මේ ඇනයන තුන මං හොයලා දුන්නා ඔයාලට. අවසානට මොකක් හරි ප්‍රතික්‍රියාවක් ගැන අහනවද? තුනේ සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුරිත රසායන සමීකරණ. මොකද පුතා තුනේදී සිදුවෙන්නේ? අංග තුන මොකක්? ආ නෑ නෑ, ප්‍රශ්න අංක දෙකේදී බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාට පස්සේ සුදු අවක් ශේපයක් ලැබෙනවා. බේරියම් සල්ෆයිඩ් හදන එකද? මොකද්ද කියන්නේ? ප්‍රශ්න අංක පරීක්ෂණ අංක දෙක තුන සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුරිත රසායන සමීකරණය. ආ දෙකේ තුන පිට වූ වායුව ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් වලින් තෙත් කර වේ. අර රෙඩොක්ස් ප්‍රතික්‍රියාවනේ පුතා, මේ දෙන අතර තියෙන රෙඩොක්ස් සමීකරණ තුරිත කිරීමනේ. මං ඒක කළ යුතුද පුතා? නේ රෙඩොක්ස් සමීකරණ තුරිත කරන්න දන්නේ නැත්නම් යාළුවට කියලා පයින් එකක් ගහගනි. කමන්නේ මං ඒකත් කරන්නම්කෝ. ඉතින් එක එක මට්ටම් වල ළමයි නා. යාළුවත් පයින් ගන්න කල යාළුවටත් බැරි නම් පුතේ අන්තිමේ බලන්න පුතේ රිඩොක්ස් සමීකරණ තුරිත කරන්න කොහොමද කියලා. Zr2O72 minus ධන SO2 ආයුව මෙයා ධන 6 ඒව දෙන්නෙක් ඉන්නවා. හරණේ වෙනවා ධන 3ට. හැබැයි දෙන්නෙක් ඉන්න නිසා මෙතන 2 දාගන්න ධන 3ව දෙන්නයි. ඒතර වෙනස කීයද පුතා? වෙනස 6යි. මෙයා හරණේ වෙද්දි පුතේ මෙයා මොකද වෙන්නේ? ධන 4 ඉඳලා කරණේ වෙනවා ධන 6ට. එතන වෙනස කීයද පුතා? 2යි. සරල කරන අනුපාතය 6ට 2 කියන්නේ 3ට 1. දැන් අනුපාත මාරු කරලා වැඩේ කරන්න. දැන් මේ ප්‍රතික්‍රියා තුරුද කරන ක්‍රමයත් ලියන්න එපා. රිසෝ මේ පිළිතුරුපත් හොඳේ. මම මේ උඹට කියා දුන්නාට උඹ කෙලිමු මේක විතරක් ලියපන්. අරු මුගේ 3 දාපන් පුතේ අරු ළඟට අනිත් එකාට. දැන් මුගේ වෙනස 3යි නේ, ඒක මූට දාපන්. මෙතන 3 දාලා මෙතන උදා ඉන්න එපා, එතනත් දාපන් 3. ඉතින් නැත්තම් උන් සමාන නැහැ නේ දෙපැත්ත. දැන් මුගේ එකනේ පුතා. ඉතින් එකේ දාන දෙයක් නැහැ නේ මූට. ඉතින් එකත කොහොමත් තියෙනවනේ එකක් උට. එකේ මොනක් දාන්න තියෙන්නේ? හරි අනුපාත දාගත්තා. දැන් සාමාන්‍ය සමීකරණයකට තුරුද කරනවා පුතේ. වම් පැත්තේ ඔක්සිජන් 7යි, මෙතන 6ක් ඉන්නවා 13යි. මේ පැත්තේ ඔක්සිජන් 12ක් ඉන්නවා, එකක් මදි. ජල 90ක් දාපන්. හයිඩ්‍රජන් දෙන්නට හරියන මෙහි හයිඩ්‍රජන් නැති නිසා H+2ක් දාපන්. බලමු උදේ මාකින් එක මේ අයන ප්‍රතික්‍රියාවට ලකුණු දීලා තිනව නේද? හරි දීලා තිනවනේ. හරි පුතේ, එහෙනම් ඔයාලා දැන් 2018 ප්‍රශ්නෙට යන්න. නේ පුතාට දැන් දැනෙන්න ඕනේ කෙමිස්ට්‍රි කියන්නේ පාඩමක් ඉවර කරාට පස්සේ ඊට අදාළ ව්‍යුහගත රචනා ප්‍රශ්නද රචනා ප්‍රශ්නද MCQ ද ඕන බම්බුවක් කරලා ඉවර කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් මේක. තේරෙනවා කියන්නේ දෙයි. පාඩම ඉවරනා කියන්නේ එතනින් එහාට ඉතින් කෙලින්ම ප්‍රශ්නත් පුළුවන් ඉච්චරයි. පුතාලට කරන්න එකම දේ පුහුණු වීම කරන්න ගෙදරදී. හරි මම පොඩි වෙලාවක් දෙනවා, විනාඩි 5ක් විතර ඔයාලා කරන්න.
කරලමයි පුතේ 2018 ව්‍යුහගත රචනා ප්‍රශ්න අංක 2 සාකච්ඡා කරන්න පටන් ගන්න හදන්නේ මෙතනදී පුතා මේ P ගුණුවේ මූල ද්‍රව්‍ය දෙකක් ගැන කියන්නේ P ගුණුවේ මූල ද්‍රව්‍යයක් ගැන කියන්නේ ඒ කොටස එයාගේ නම x ලුනේ පුතා මේ මූල ද්‍රව්‍ය නම මොකද්ද පුතේ x දී පරමාණුක වායුවක් ලෙස පවතිනවලු එතකොට P ගුණුවේ දී පරමාණුක වායුව ලෙස පවතින කවුද පුතා කියන බලන්න කියන් පළවෙනි ආවර්තයේ දැන් දෙවෙනි ආවර්ත නේද 2p පෙළියේ කවුද ඉන්නේ නයිට්‍රජන් පටන් ගන්නවා N2 විතර ඉන්නවා ඔක්සිජන් O2 විතර ඉන්නවා FF2 විතර ඉන්නවා ඔය තුන්දෙනා ඉන්නේ නයිට්‍රජන් පහලින් ඉන්නවද දී පරමාණුක වායුව ඔක්සිජන් පහලින් ඉන්නවද දී පරමාණුක වායුව නෑ මෙයාට පහලින් ඉන්නවා Cl2 එච්චරයි ඉන්නේ ඊට පහලින් ඉන්නේ Br2 ද්‍රවයක් නේද වායුවක් නෙවෙයිනි දී පරමාණුක වායුවනේ මෙච්චරයි පුතේ ඔන්න ඔය හතර දෙනාගෙන් තමයි පුතාට දැන් මේ ප්‍රශ්නය කවුද කියලා තෝරගන්න තියෙන්නේ. ඉතාම සරලයි එතකොට. P ගුණය දී පරමාණුක වායුව ඉන්නේ හතර දෙනයි. ඔය හතර දෙනාගෙන් එක්කෙනෙක් උත්තරේ. ඉතින් වාන කොච්චර සරලද කියලා පුතා. මෙතන කියනවා x පුළුල් ඔක්සිකරණ අවස්ථා පරාසයක් පෙන්වයි. එහෙනම් පුතා මෙයා නැහනේ. මෙයාට තියෙන්නේ ඍණ 1.0 විතරනේ පුතා. පුළුල් ඔක්සිකරණක පරාසයක් නැහනේ. නේද? මෙයාටත් සුලභව තියෙන ඍණ 2 බිඳුව ධන 2 ඔක තමයි සුලභව තියෙන දෙක. පුළුල් පරාසයක් නැහැ නේ පුතා. ඒතර පුළුල් පරාසයක් තියෙන්නේ මේ දෙන්නට. මම බලන්නේ මේ ප්‍රශ්නේ ඔයා හිතපු නැති ඔයා දැකපු නැති දැන් මම ඉස්මතු කරනවා. ඒකනේ විවරණයක දෙන්න ඕනි. නිකන් උත්තර ටික දෙන්න ඕනට මාකින් එක තියෙනවනේ පුතේ. හරි. ඊට පස්සේ මෙතන කියනවා XC වඩාත්ම සුලභම හයිඩ්‍රයිඩය වයිලු. ඔක්සිජන් ගන්න කරන්න බෑ නයිට්‍රජන් වල ඉන්නවා NH3 කියන හයිඩ්‍රයිඩය මෙයාගේ ඉන්නවා HCl කියන හයිඩ්‍රයිඩය ඉතින් ওই දෙන්නගෙන් එක්කෙනෙක් තමයි දැන් තෝරගන්න වෙන්නේ මෙතන කියනවා පුතා y ජලයේ පහසුවෙන් ද්‍රාවණය වී බාස්මික ද්‍රාවණයක් ලබා දෙනවා ඒ කියපු ගාම මෙයා නැති වෙලා යනවා මෙයා ආම්ලික ද්‍රාවණයක් දෙන්නේ වතුර දිය කරාම මෙයා වතුර දිය කරාම ආම්ලික ද්‍රාවණයක් ඒතර වතුර දිය කරාම බාස්මික ද්‍රාවණයක් දෙන්නේ මෙයා එතනින් එහාට පුතා නයිට්‍රජන් තමයි උත්තරය x කියන්නේ නයිට්‍රජන් y කියන්නේ NH3 ඉතින් මේ වගේ ප්‍රශ්නය නේද විභාගයේදී අපිට සරල උත්තර ගන්න පුළුවන් ප්‍රශ්න සමහර විට ස්ට්‍රක්චර් පේපරේ පළවෙනි ප්‍රශ්නෙට වඩා දෙවෙනි ප්‍රශ්නේ ලේසි ඒක දැන් දැනෙන්න ඕන අපේ ළමයිට අඩුපාඩු තියෙනවා හැමෝටම තීරයක එක ලෙස පුළුවන් නෑ පුතේ ඒක විශ්වාස කරනවා මම හැමෝටම මේ මොහොතේ වෙද්දි පුතා තීරීමේ සංකල්ප ටික 100%ක්ම බෑ හැබැයි දන්න තීරණකින් ගොඩදා ගන්න පුළුවන් ප්‍රශ්න කරලා අත්දැකීම් ටික ගන්න ඉච්චරය කරන්න ඕනේ නේ මොනා කරා පුතා නයිට්‍රජන් ගැන අහන්න තියෙන්නේ NH3 HNO3 ওই දෙක තුන විතරයි නේ ලෝකෙත් ගොඩක් සංයෝග නැහැ අපිට පීගුණුමින් ඊට පස්සේ y ඔක්සිහාරකයක් ඔක්සිකාරකයක් අම්ලයක් බස්මයක් ලෙස ක්‍රියා කරනවා ඉතින් අපි NH3 යටද මේ හැමෝම කතා කරා පුතා ඔක්සිකාරක ඔක්සිහාරක ලෙස අම්ල ලෙස බස්ම ලෙස NH3ට අම්ලයක් ලෙස හැසිරෙන්න පුළුවන් මතක නැහැ සෝඩියම් කැලක් එහෙම දැම්ම මෙස්2 පිට වුණේ මේ හැම දෙයක්ම ලෙස ක්‍රියා කරන්න පුළුවන් බාන කොච්චර හොඳද මේ තීරී කාරණා කොච්චර මතක් වෙනවද ඊට පස්සේ කියනවා පුතා y නිෂ්පාදනයේදී x d පරමාණුක වායුව යොදා ගන්නවලු NH3 හදන්න N2 යොදා ගන්නවා පුතේ කර්මාන්ත රසායනයේදී බොහෝ විට ලබන සතිය මං කරයි පැහැදිලි මං කියන්නේ කර්මාන්ත රසායනීය කරයි N2 යොදා ගන්නවා පුතා NH3 නිෂ්පාදනය සඳහා හාබ ක්‍රමයක අපි ඉස්සරහට සාකච්ඡා කරනවා හේබ ක්‍රමයකෙත් කියනවා ඊට පස්සේ මොකද කියන්නේ පුතා x සහ y හඳුනාගත්ත මං රෝමිලකන් එකේදී දෙකේදී කියනවා x d පරමාණුක වායුව සාමාන්‍ය නිෂ්ක්‍රියයයි සලකුණු ලබයි පැහැදිලි කරන්නලු හේතුව කියන්නලු මේ x වල දී පරමාණුක වායුව N2 කියන කෙනා ඇයි නිෂ්ක්‍රීය වායුවක් ලෙස සලකන්නේ සාමාන්‍යයෙන් N පරමාණු දෙක අතර තිත්ත බන්ධනය ගොඩක් ශක්තිමත් ප්‍රතික්‍රියාවක් සිදු කිරීමට නම් මේ ශක්තිමත් බන්ධනය බිඳිය යුතුයි ඒ සඳහා විශාල ශක්තියක් අවශ්‍යයි ඒ නිසා යා නිෂ්ක්‍රීය ලෙස හසිරෙනවා ඒ කියන්නේ ප්‍රතික්‍රියා සිරිත අඩු වෙනවා මොකද ලියන්නේ
එන් පරමාණු දෙකාතර ඇති ත්‍රිත්ත බන්ධන ඉතා ශක්තිමත් බැවින් ඒ බිඳීමට විශාල ශක්තියක් අවශ්‍ය වේ. එබැවින් එම ත්‍රිත්ත බන්ධන බිඳීම අපහසු නිසා ප්‍රතික්‍රියාශීලීත්වය අඩුවේ. එම ත්‍රිත්ත බන්ධන බිඳීම අපහසු නිසා ප්‍රතික්‍රියාශීලීත්වය අඩුවේ. මිශ්‍ර වායුවක් ලෙස හැසිරෙනවා. හරිනේ. පුතේ Xe ඔක්සයිඩ් තුනක රසායනික සූත්‍ර ලියලා ඒ වගේ ඔක්සිකරණ අංක දෙන්නලු. මොනවාද පුතා මේ ඔක්සිකරණ ඔක්සයිඩ්? මොනවාද මේ අහන ප්‍රශ්න බලන්න පුතා. N2O NO N2O3 NO2 N2O5 මේ ධන 2 sorry ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ඕකෙන් කැමති දෙකක් ලියන්න. දෙකයි නේද අහන්නේ? ඈ කැමති දෙකක් අහන්න ඔක්කොම ලියන්න යන්නපා. ඉතින් පිළිතුරුපත් වේ උනේ. කැමති තුනක්. පහත් සඳහන් එක් එක් අවස්ථාවවලදී Y ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන්නලෝ. ඔක්සිකාරකයක් ලෙස ඔක්සිහාරකයක් ලෙස රෝමිලක්කම් 4. ආපුතේ. ඔක්සිකාරකයක් ලෙස ඔක්සිකාරකයක් ලෙස හැසිරෙනා මෙයා හරණය වෙන්න ඕනේ නේද පුතා? Y නේ. Y ද? ඔය NST නේ. NST ඔක්සිහාරකයක් ලෙස හැසිරෙද්දි මොකද වෙන්න ඕනේ NST ට? හරණය වෙන්න ඕනේ මේ මෙයා ඉන ඍණ තුනේ. එයාට හරණය වෙන්න බෑනේ පුතා. කවුද හරණය වෙන්නේ මෙතන එතකොට? හයිඩ්‍රජන් ඉන්න ධන එකේ. එයා තමයි හරණය වෙන්නේ. කවුරු බවටද? S2 බවට. උදාහරණ දෙන්න. සෝඩියම් සමග ලිතියම් සමග ඔය මෙහෙම ලියන්න එපා විභාගෙදි. මම මේ වලට මතක් කරන්න මේ දෙන්නේ. ඔයා රසායන සමීකරණ ලියන්න. මද සෝඩියම් සමග දැම්මම NaNH2 හැදුනා, S2 ආයෝ පිට වුණා. මේ සෝඩියම් බිඳුවේ ඉඳලා ධන එකට කරණීය වුණා. එනවා මේ ඔක්සිකාරකයක්. ඇමෝනියා ඔක්සිකාරකයක්. මොකද සෝඩියම් ඔක්සිකරණීය වුණා. ඇමෝනියා මොකද වෙන්නේ? ධනයේ ඉඳලා බිඳුවට හරණය වෙනවා. මතකනේ? මේ ලිතියම් නයිට්‍රයිඩ් ලැබෙනවා. මතකනේ? ධනයකට යනවා බිඳුවේ ඉඳලා. ධනයකට ඔක්සිකරණය. එයා ඔක්සිකරණය වෙද්දි පුතා හයිඩ්‍රජන් මොකද වෙන්නේ? හරණය වෙනවා බිඳුවට. හරණය වෙනවා. නේ මැග්නීසියම් මැග්නීසියම් නයිට්‍රයිඩ් හදනවා මෙතන ඍණ තුන. තුන දා මෙතන ධන දෙක. S2 පිට වෙනවා. මේක ඇමෝනියා වල තව ගුණයක් පෙන්වන්නේ මේ ප්‍රතික්‍රියාවලදී. මොකක්ද අනික් ගුණය? එකක් ඔක්සිකාරකයක් ලෙස හැසිරෙනවා. මේ ඔක්සිකාරක ලෙස මේ හැමෝම ඔක්සිකරණය වුණා. අනිත් එක මොකද්ද? අම්ලයක් ලෙස හැසිරෙනවා කියලා ගන්නත් පුළුවන් ඇමෝනියා මෙතනදී. අම්ලයක් ලෙස හැසිරීම ඇමෝනියාවල. ඒ නිසානේ S2 පිට වෙන්නේ. මේ ලෝහ අම්ලයට දැම්මම නේද S2 පිට වුනේ? මේ ලෝහ අම්ලයට දැම්මම තමයි S2 පිට වෙන්නේ. අම්ලයක් ලෙස හැසිරෙනවා කියලා ගන්නත් පුළුවන්. ඔක්සිකාරක ලෙස හැසිරීම අනිත් එක අම්ලයක් ලෙස හැසිරීම දෙකම ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මතක් වෙන්න ඕනේ පුතේ. ඊළඟට ඔක්සිහාරකයක් ලෙස ඔක්සිහාරකයක් ලෙස එහෙනම් මෙයා කරණේ වෙන්න ඕනේ. මෙයා ඍණ තුනේ ඉන්නේ. එයා කරණේ වෙන්න ඕනේ.
එයා කරණේ වෙන්න ඕනේ. අවස්ථාමනා උදාහරණයක් විතර. Cl2 එක ප්‍රතික්‍රියාව. මෙයා කරණේ වෙනවා N2 බවට. මෙයා හරණේ වෙනවා. බිඳු ඉඳලා HCl වලට, ඍණයකට. බලන්න මෙයා නිසා මෙයා හරණය වුණා මේ. එනම මෙයා හාරකයක්. ඇයි මෙයාට හාරකයක් කියලා කියන්නේ? මෙයාට පුළුවන් වෙන කෙනෙක්ව හරණය කරන්න. දැන් මෙයා Cl2 එක ප්‍රතික්‍රියා තුනක් තියෙනවා. තුනින් ඕන එකක් ලියන්න පුළුවන් ඔයාට. නේ? ඕන එකක් ලියන්න පුළුවන්. තව කාත් එක්කද? ඇමෝනියා O2 එක්ක. මෙයා මොකද වුනේ? N2 බවට කරණිය වුණා. මෙයා ජලයේ බවට හරණය වුණා නේද ඔක්සිජන්? එහෙමනේ වුනේ. නැත්නම් කොපර් ඔක්සයිඩ් එක්ක මේ ධන දෙකේ ඉන්නේ. මොකද වුනේ? මෙයා හරණය වුණා කොපර් බවට. බිඳුවට මේ. එයා හරණය වෙනවා. මෙයා කරණිය වෙනවා කවුරු බවටද? N2 බවට ජලයත් හැදුනා මෙතන මට මතක දියට. එහෙම නේද වුනේ? ඔය එක මාකින් එකක් බලන්න පුතාට තියෙන වැඩිපුර තින් දෙයක් කරුණ හැම දෙයක්ම පුතේ තමන්ගේ ඒ දැනුමට එකතු කරගන්න. ප්‍රශ්නයක් කරද්දී ඒ දැනුම රැස් වෙන්න ඕන ගොළුවට. හරිනේ නේ ඒ ටික දීලා තියෙනවා මාකින් එකත් ඒ ටිකම තියෙනවා ඊට පස්සේ මොකද කියන්න පුතා එක්ස් අඩංගු කාණ්ඩයේ මූල ද්‍රව්‍යවල වයිට අනුරූප හයිඩ්‍රයිඩ සලකන්න එක්ස් අඩංගු කාණ්ඩයේ මූල ද්‍රව්‍ය එක්ස් අඩංගු මොන කාණ්ඩේද පුතා 15 වෙනි කාණ්ඩේ වයිට අනුරූප හයිඩ්‍රයිඩ් වයි කියන්නේ NH3 එයාට අනුරූප හයිඩ්‍රයිඩ් අනිත් හයිඩ්‍රයිඩ් එක මේ කියන්නේ 15 වෙනි කාණ්ඩේ ඉතිරි හයිඩ්‍රයිඩ් එක ගැන මේ කියන්නේ මෙයා ඉන්න කාණ්ඩේ පුතා 15 කාණ්ඩේනේ 15 කාණ්ඩේ හයිඩ්‍රයිඩ් NH3 විතර නෙවෙයි ඉන්නේ ඊට ගාලි පහ PH3 ඉන්නවා ASH3 ඉන්නවා ඊට පස්සේ BIS3 ඉන්නවා SB ඔරි ඔඩිය නේද ඉන්නේ සෝරි මේක පැටලෙනවා හරි නේද මේ හරිනේ ඔය ටික නේ මේ කතා කරන්නේ මේක මාරු වෙනවා හරිනේ හරි මෙන්න මේ හයිඩ්‍රේට් එක ගැන අහන්නේ මෙයාලගේ මොකක් විචලනයද අහන්න පුතා තාපාංග විචලනයයි ද්‍රවාංග විචලනය පටලව ගන්න එපා අපි කතා කරලා තියෙනවා තාපාංග විචලනය වගේ නෙමෙයි ද්‍රවාංග විචලනය දැන් මේ අහන්නේ තාපාංග විචලනය දැන් ද්‍රවාංග විචලනයද මේ අහන්නේ තාපාංග මෙන්න මෙහෙම හැඩයක් නේ පුතා තියෙන්නේ දැන් NH3 හොඳටම වැඩි නෑනේ ඔය හයිඩ්‍රයිඩ් තාපාංගය ගත්තොත් 16 කාණ්ඩේ හයිඩ්‍රයිඩ් ගත්තොත් මොකද වෙන්නේ? පළවෙනි හයිඩ්‍රයිඩ් ගොඩක් උඩින් පටන් ගත්තේ. 17 කාණ්ඩෙත් ඒ වගේ. HF ගොඩක් උඩින් පටන් ගත්තේ. හැබැයි මෙතන එහෙම ගොඩක් උඩින් පටන් ගන්නවද නැහැ. නේද? PH3 SBH3 ඔහොම නේද විචලනේ වෙන්නේ? ඇයි එහෙම වුනේ? ඇයි මෙයාගේ ද්‍රවාංගය මෙයාට වඩා දැන් මෙයාගේ ද්‍රවාංගයේ මේ දෙනට වඩා වැඩි මෙයා තරම් වැඩිද නැහැ හේතුව මොකද්ද මොකද ප්‍රශ්නේ මේක මාරු වෙන්න ඕනේ මේ එළදෙන මොකද්ද බං කිව්වෙම ළඟට එලා
මං ඒත් කල්පන ඈ මෙතන ඒස් වෙන්න ඕනි මේ බිස්මත් වෙන එකගෙන මොන ඉල්ල දෙනක්ද බං දැන් ඔය හතර දෙන හරිනේ මේ එතකොට මේ මෙයා එන්එස්ටේල කුඩා අණුවක් කුඩා අණුවක් වුණත් මේ දෙන්නටම වඩා මෙයාගේ තාපාංගය වැඩි වුණා. ඇයි ඒ? හයිඩ්‍රජන් බන්ධන තිබීම. හයිඩ්‍රජන් බන්ධන තිබීම. හැබැයි මේ හයිඩ්‍රජන් බන්ධන මෙයාගේ ලන්ඩන් බල තරම් ප්‍රබලද? නෑ. මොකද මේ ඔක්සිජන්වත් ෆ්ලෝරින්වත් නෙවෙයි නයිට්‍රජන් නේ. ඔක්සිජන් ෆ්ලෝරින් තරම් ප්‍රබල විදුලින පරමාණුවක් නෙවෙයි නයිට්‍රජන් කියන්නේ. තාම ප්‍රබල නෑ නේ. ඒතොර ඊළඟට මොකක්ද අහන්න ප්‍රශ්නේ? පහ කොටසේ තාපාංග විචලන හේතු දක්වන්න. මෙතන තියෙන පොයින්ට්ස් එක මොකද්ද? NST කුඩා අණුවක් වුවත් එහි හයිඩ්‍රජන් බන්ධන පවතින බැවින් මොකද වෙන්නේ? තාපාංගය අපේක්ෂා කරනවට වඩා වැඩි වෙයි. අපි කුඩා අණුවක් නම් තාපාංගය අඩුයි කියලා සලකන්නේ. නමුත් මෙයාගේ අඩු වෙනවද? නෑ. අපේක්ෂා කරනවට වඩා වැඩි හේතුව මොකද්ද? හයිඩ්‍රජන් බන්ධන පැවතීම. ඒක පළවෙනි පොයින්ට් එකේ ලියන්න. NST කුඩා අණුවක් වුවත් හයිඩ්‍රජන් බන්ධන සාධන බැවින් තාපාංකයේ අපේක්ෂා කරනවට වඩා වැඩි වේ. තාපාංකයේ අපේක්ෂා කරනවට වඩා වැඩි වේ. පුතේ ඊළඟට මේ තුන ගැන මොකද ලියන්න තියෙන්නේ? PST, AST, SBST වල මොකද අණුවල විශාලත්වය වැඩි වෙන විට ලන්ඩන් බල වැඩි වී ලන්ඩන් බල වැඩි වෙන නිසා තාපාංග වැඩි වී කියලා ලියා ගන්න. මේ PST, AST, SBST ලෙස අණුවල විශාලත්වය වැඩි වන විට ලන්ඩන් බල වැඩි වී එවිට තාපාංගය වැඩි වී අවුලක් නැහැ නේ පුතා. දැන් දැනනවා දිනෝගෙන් ප්‍රශ්න කොට දාන්න පුළුවන් වෙයි කියලා. තාම දැනෙන්නේ නැද්ද? ෂෝට් නෝට් එක ගහගෙන ඉන්නේ පීගුණේ. ගෙදර ගිහිල්ලා ෂෝට් නෝට් ළඟ තියාගෙන හිටිය කමක් නැහැ. උත්තර පත්‍රික පාර බලන්න යන්න එපා. පෑදීද? ප්‍රශ්නේ පෙරලා ගන්න උත්තර පත්‍රික බලන්න එපා. තේරෙන්නේ නැත්නම් නෝට් එක හරි බලන්න. මොනා හරි කරලා ගේමක් ගහලා උත්තරේ තෝරගන්න බලන්න. ඊට පස්සේ උත්තර පත්‍රික බලන්න. මතක තියාගන්න පුතේ නෝට් එකක් කියවනවට වඩා මේ ප්‍රශ්නයක් අරගෙන උත්තර හොය හොයා කරන ඒ ගවේෂණය නිසා තමයි සබ්ජෙක්ට් එක ඇඟට වදින්නේ. නෝට් එකක් බලනවා විනාඩි 5න් 10න් බලපු දේ අමතකන පැටලෙලා යනවා. හැබැයි ප්‍රශ්නයකට පිළිතුරු හොයද්දී ගත්ත අත්දැකීම් ටික කවදාකවත් අමතක වෙන්නේ නැහැ. විභාගයට යද්දිත් ඒක මතකයි ස්ථානය වෙලාව සිද්ධියත් එක්කම. හරි. ඊට පස්සේ කියනවා වයිහි ජලීය ද්‍රාවණයක්. පුතේ වයි කියන්නේ ඇමෝනියානේ. ඇමෝනියා ජලීය ද්‍රාවණයක් වැඩිපුර ඇලුමිනියම් සල්ෆේට් සමග ප්‍රතික්‍රියා කරනවලු. නිරීක්ෂණය මොකද්ද පුතා? මොකද්ද නිරීක්ෂණය? ඔය ඇලුමිනියම් 3+ නේ පුතේ ඈ? ඇමෝනියා ඇලුමිනියම් 3+ මොකද වෙන්නේ? මේ ප්‍රශ්නද පුතා? මට කියන්න පුතේ මොකද වෙන්නේ? සුදු අවක්ෂේපයක් හැදෙනවනේ. ඔය ප්‍රශ්නංගේ කීයද පුතා? 7-1-2 නේ. සුදු අවක්ෂේපයක් ලැබෙනවා. මොකක්ද අවක්ෂේපය? ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්.
ඇයි ඇලිමිනියම් ටී ප්ලස් වලට ඇමෝනියා දැම්ම මොක ලැබෙන්න බෑ පුතා මදන කාණ්ඩ විශ්ලේෂණය නේද ඇමෝනියා කියන්නේ බස්මියක් හොඳයි අට වයි හඳුනා ගැනීමට රසායනික පරීක්ෂාවක් දෙන්නලු පුතේ පරීක්ෂා නම් ගොඩක් තියෙනවා නේ පුතා ඔයා කැමති එකක් දෙන්න බලන්න ඇමෝනියා හඳුනන පරීක්ෂණ නෙස්ල පරීක්ෂණ නිරීක්ෂණ දෙවෙනි වෙනු ලියන්න පැහැදිලි ස්ට්‍රක්චර් පේපර් උස්තර ලියද්දි කොහොමද ලියන්නේ නෙස්ල ප්‍රතිකාරකින් පිඟු පෙරහන් කඩදාසියක් ඇල්ලීම එවිට පෙරහන් කඩදාසිය දුමුරු පැහැවේ දුඹුරු පැහැවේ කියලා යන්න බෑ මොකද දුඹුරු පාට වෙන්නේ කියලා ලියන්න පෙරහන් කඩදාසි දුඹුරු පාට වේ වෙන කොහේ හරි දුඹුරු පාට වුණොත් අපි දන්නේ නැහනේ ඔයා කියන්නේ අපිට තේරෙන්නේ වෙන වෙන දේවල් එතකොට ඊතර අහන්නේ අහන්න ඕනේ මොකද දුඹුරු පාට වුණේ කියලා උඹේ තව මොකක් හරි කියන්නේ සාන්ඩ් SCL තුල ගිල්ලෝ වීදුරු කූරක් ඇල්ලීම දැන් මේ තොනේ දීපුතා සාන්ඩ් SCL වල මෝඩි අල්ලන්න පුළුවන් ඉතින් මොකක් හරි කමන්නේ සාන්ඩ් SCL වල ගිල්ලලා ඒක අල්ලපන් මොකද වෙන්නේ ඉතක සුදුදුමාරයක් ඇති වෙනවා. තව එකක් කියන් බලන්න. ඔක් දාන්න ඔක්කොම ලියන්න තමයි මීහරකෙක් වගේ. මං එකයි නම් අහන්න එකක් ලියලා ගෙදර ඊළඟ කරපලයන්. ලිට්මස් තේත වෙන්න ඕන. තේත රතු ලිට්මස් පත්‍රයක් ඇල්ලීම. මොකද වෙන්නේ? නිල් පාට වේ. ලිට්මස් පත්‍රය නිල් පාට වේ. හොඳේ? හරි එච්චරයි. නවයට යන්න පුතේ. ඔක්සෝම්ලය ඉසඩ් යනු එක්සෙල ඔක්සෝම්ලය අම්ලයක් හා ප්‍රබල ඔක්සිකාරකයලුයි මොනාද පුතා මේ අහන්නේ ඈ දැන් මේ තේරෙන්නේ නැද්ද නිකන් 15 කාණ්ඩයේ තියමුණු අපි ඉගෙනගත මහා නෝට් එකේ තනින් තනින් තියෙන සිඟිති දේවල් දෙක තුනක් මේ අහන්නේ කියලා ඒ අහන නිසා තමයි බැරි සමහරවට නේ බං සාන්ද නයිට්‍රික් ගැන මේ අහන්නේ මේ HNO3 කියන අම්ලය ගැන නේ අහන්නේ ප්‍රබල ඔක්සිකාරක අම්ලය නයිට්‍රජන් හදන සල්ප සමග මෙයාගේ ප්‍රතික්‍රියාව උණු සාන්ද්‍ර සාන්ද්‍ර සල්ෆියුරික් සල්ප සමග ප්‍රතික්‍රියාව දෙන්න කියනවා පුතේ මේ සල්ප බිඳුවේ ඉඳලා ඔක්සිකරණය වුණා නේද සල්ෆියුරික් දාකට මට විදියට මතක විදියට මට ධන 6ටම ගියානේ පුතා සල්ෆියුරික් නේ හැදුනේ පුතේ එයා කරණී වෙනවා මෙයා පහේ ඉඳලා හරණී වෙනවා කවුරු බවටද NO2 වායුව ධන 4 ඉතින් ඔබ තුරුද කරගන්න ඕනේ ඔය තුලිත කරන දේවල් දැන් සාමාන්‍ය දේවල් ඔයාලට මේ ගේම ගහන්න පුළුවන් මේ ගේම ගහන්න පුළුවන් අවස්ථාවේ ගහන්න තවත් අවුරුද්දකට දෙන්න එපා නේ උපරිම මාස දෙකක් තියෙනවා ඔය මාස දෙක ඉවරලා දෙවෙනි පාරක් කරන දරුවෙක් නම් අනිවාර්යම රිසර්ස් එනකන් ගෙදරටලා ඉන්නවා රිසර්ස් ආවට පස්සේ ආයෙත් මාස 6යි වැඩ කරන්නේ ඒ නිසා ඒ බොරුවට කාලේ කන් නැතුව පුතේ ඔයාගේ ජීවිතේ කාලය යනවා ධනය යනවා මහන්සිය හැම දෙයක්ම යනවා පුතේ ඔයාගේ අවස්ථාවන් ගොඩක් මගේ හැරෙනවා ඒ නිසා පළවෙනි පාරම් පුතේ ඵලයන් මේකට එන්න පුළුවන් ඔන්න හොඳම උඹට ගන්න පුළුවන් හොඳම කෝස් එකේම ඵලයන් එච්චරයි තව අවුරුද්දක් ගෙදරලා ඉන්න එපා විශේෂයෙන්ම ගෑන ළමයි පළවෙනි පාරම යන්න නේද කොළුඳ කොල්ලෙක්වත් දා ගන්න වෙන්නේ නැහැ උඹලට කැම්පස් ගිහිල්ලා සෙකන්ඩ් සයි තර්ඩ් සයි කරලා බැජ් එක ඉන්න ඔක්කොම මල්ලිලා ඉතින් වැඩක් තියනද බං ඊට පස්සේ එන්නෙත් මල්ලිලා උඩ වැළුවම අයියලා උන්ට ගින්න කොකු සමහන්න කොකු නෑ 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 නැත්තේත් නෑ උන්ට ඉඳලා සමහරුන්ට ඉත වැඩක් නෑ හොඳ කොල්ලෙක්වත් දා ගන්න වෙන්නේ ඒ නිසා ඉක්මනින් ඵලයන් කොල්ලෝ නම් දෙපාරක් තුන්පාරක් කරලා ඵලයන් පොඩ්ඩක් ඒතරද නේද පස්සේ ගියාම කොල්ලන් දින ප්‍රශ්නේ තමයි ඉන්නේ ඔක්කොම අක්කල වැජ්ජගේ සයන්ස් කරන උන්ගේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒ දැන් එහෙම අවුලකුත් නැහැ නේ දැන් සමාජයේ නේ සාමාන්‍යයෙන් එහෙම එකකුත් තියෙනවා නේ මොන මොඩ මොඩ මීහරකෙද්ද ගියහන්කෝ උඹට දැන් මං එහෙම ප්‍රශ්නයක් ඇහුවද මේක කිනෝ අක්කලා හොඳයිලු තෝ තාම ඉගෙන ගන්න වයස කොල්ලෙක් අක්කලා ගහ පයින් ගහපකට ගහ නෝ දැන් උඹ ඒකට ගහන්න සුදුසු එකෙද්ද මම කිව්ව මූඩ ගහපන් කියලා උඹ පැනලා ගෙව්වේ උඹ මේ අක්ක තබා මේ පුතේ මේක වෙනස කියපන් මෙතන 6යි මෙතන වෙනස
එකයි මුගේ හයි මෙතන දාපං දාපුග මෙතැනත් දාපං එක දාණ්ඩ එකක් නෑන වාසන දාපන්ති වැඩක් නෑන හොම පහලෝගේ නොයිට පස්ස ඔක්සිජන් මෙතන දහටයි මෙතන හතරයි මෙතන දොළහයි දාසයයින දෙකක් මදිනේ හරිනේ සමහරුන්ගේ මනෝලෝග වගේ කියලා ඇයි පුතා බය වෙන්න එපා පළවෙනි පාර බැරි නම් දෙවෙනි පාර හරි යන්න බය වෙන්න එපා දැන් සමහර ළමයි බය යන්නේ මට පළවෙනි පාර යන්න බැරුණොත් මේ H 4ක් දාන්න එපා මං දැක්කේ නෑ මෙතන දෙකයි යතන H 4යි H 6ක් ඉන්නවා පුතා තුරුදෙයිනේ අනුපමා කල්පනා කරන දසාතේ මං ආසයෙන් බලන් ඉන්නේ අන්තිම දවස් අනුපමගේ ඩාන්ස් එකක් බලන්න. තස්සිරි කොහොමද ද ඩීජේ එක? කොහෙන්ද මම නඩු ඉගෙන ගත්තේ? හොඳයි. හරි අපි යනවා බී කොටසට බී මොකද කියන්නේ බී ළමයි බී කොටස ඒ හා බී ආවර්ත වගුවේ එකම කාණ්ඩයට යත් පී ගොනුවේ දෙන්නේ කියලා පුතා බී කොටස අහගෙන ඉන්න ඒ හා බී දෙන්නම පී ගොනුවෙලු එකම කාණ්ඩයට අයත්ලු පී ගොනුවේ මූල ද්‍රව්‍ය දෙකක් කාම රුස්නත්තේදී හා වායු ගෝලේ පීර්ණයේදී අවර්ණ ගඳක් නොමැති ද්‍රව්‍ය ලෙස ඒ කියද්දිම ගඳාවනේ පුතා මේක වහපන් ගිහිල්ලා තොපිටෝක පායෝ වහලවර එල දෙන්නු මුංගේ ගඳ වහ ගිල් මේ කෙල්ලනේ උබල වෙන ෆ්ලෝ එකකට පලයල් ලබන් මේක පාවිච්චි කරන උබලගේ හරි ගඳයි බලහන්කො කොහොමද බං අපි එක දරාගෙන මෙතන උගන්වන්නේ මේ ෆ්ලෝ හතරක්ද ගොහත් තියෙන ඔච්චර ටොයිලට් තියෙන මේකම යන්න පයින් ගහන ඉලඳ දවුනොත් මං මොකද බා අපි කතා කරේ මේ ගඳක් කියන වචනේ මගේ කටින් කියුණානේ මම මේ අදි අදි ඇමෝනියා මේ මේ වෙලා ඉන්නේ මට දැන් කලන්තේ වගේ පුතා මේ පුතා දැන් ඇමෝනියා ගැන කතා කරලා ඉවරුනා විතරයි දැන් හරි ඒ හා බී කියන්නේ පී ගුණුව දෙන්නේ කාම රුස්නත්වයේදී හා වායු ගෝලයේ පීඩනයේදී අවර්ණ ගඳක් නොමැති ද්‍රව්‍යයක් ලෙස ඒ පවති පුතේ මේ අනේ කියවද දෙයියෝ හරියට කියපන් ඒ හා බී කියන්නේ මූල ද්‍රව්‍ය දෙකක් නෙවෙයි පුතේ හොඳේ ඒ හා බී කියන්නේ මූල ද්‍රව්‍ය දෙකක් නෙවෙයි ඒ කියන්නේ මාත්මී බැලුවේ බලන්නකෝ මේ වචන හංගලා දිනේ අපි ඇත්තටම අසරණ වෙනවානේ අපි දැන් කල්පනා කරා කවුද යකෝ මේ අවර්ණ ද්‍රව්‍ය ද්‍රව්‍ය කියලා නේ අප ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රව්‍යද ද්‍රව්‍යනේ යකෝ ආයි බලමන් ඒ හා බී ආවර්ත වගුවේ එකම කාණ්ඩයට අයත් පී ගුණයේ මූල ද්‍රව්‍ය දෙකක සංයෝග වේ මූල ද්‍රව්‍ය දෙකක් නෙවෙයි පුතා මූල ද්‍රව්‍ය දෙකක සංයෝග ඒ හා බී එතකොට ඒ කියන්නේ ද්‍රවයක් හරිනේ අවර්ණ ද්‍රවයක් වතුරත් දන්නේ බලමු එය වායු හා ඝන අවස්ථාවේද දක්නට ලැබේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝනත්වය අඩු යකෝ ජලයේ තමයි H2O මතකනේ ඝනත්වය අයිස්සල ඝනත්වය අඩු වෙනි ජලයට වඩා එවනේ ද්‍රව අවස්ථාවට වඩා ඝන අවස්ථාවේ ඝනත්වය අඩුයි නම් ඒ එකමකා කවුද H2O නේ ඔව් බාන කොච්චර සරලද පුතා ආසිතෙනවනේ දැන් 15 කාණ්ඩෙන් 16 කාණ්ඩට ඇවිල්ලා තියෙන්නේ
ඊට පස්සේ මොකද කියන්නේ? අයනික හා ද්‍රවීය ද්‍රව්‍ය පහසුවෙන් ඒවල දීවේ වතුර ඉතින් අයනික සංයෝග හොඳට දී වෙනවනේ ද්‍රවීය සංයෝග වතුර හොඳින් දී වෙනවනේ ඇයි ඒ වතුර ද්‍රවීය ද්‍රාවකයක් නිසා වතුර ද්‍රවීය ද්‍රාවකයක් නිසා මෙච්චර කියන්න ඕනේ නැහැ අපි ජලය කියලා තෝරගෙන ඉවරයි දැනටමත් අනවශ්‍ය තොරතුරු කාම රුස්නත්තේදී හා වායු ගෝලේ පීර්ණයේදී පුතා B අවර්ණ වායුවකි පුතේ ඒහා බී දෙන්නම ඉන්නේ එකම කාණ්ඩය කියලා කියලා තිබුණා නේද? එතකොට ඒ කියන එක H2O නම් ඊට පහලින් ඉන්නේ උන් මොනවාද? H2S, H2SC ඔය වගේ උන්නේ. එහෙමනේ. අන්න පුතේ B කියන එක ලෙඩ් ඇසිඩේට් වලින් තෙත් කරපු පෙරහන් කඩදාසියක් ඇල්ලුවාම කළු පාට වෙනවා. එහෙනම් කවුද H2S? ලෙඩ් ඇසිඩේට් වලින් පෙඟවූ පෙරහන් කඩදාසිය කළු පාට කරනවා මතකනේ? H2S බලන්න අපි දන්න දේවල් තියෙනේ පුතා. බලන්න කොච්චර සරලද. ආසිතනවා නේද? ඒව දැක්කම. හරි පුතේ. ඊට පස්සේ මොකද කියන්නේ? අනේ අවශ්‍ය ස්ථානවල එකසර ඉලෙක්ට්‍රෝන ඇඳලා A හා B වල හැඩ අඳින්නලු යකෝ. ඒ දෙකද තුනද බං? දෙක. H2O H2S මෙතන බන්ධන කෝණය කීයද පුතා? 104.5 නේද? මෙයාගේ බන්ධන කෝණය මතකද? 92.1ද? මට මතක නැහැ. ආවදී බ්‍රඩ මතකත් නැද්ද? ඒ බන්ධන කෝණ අඳින්න ඕනේ නැහැ මන් නිකන් මතක් කරන්න. බන්ධන කෝණය ඒක එහෙමද? බලලා දාගනි මේක හොඳේ. මේ එකසරි යුගල ටික ඇඳපන් හරියට. ඕවා නැත්තම් පුතේ මෙන්න මේ විදිහට අර කාක්සික දුර ඔහොම අඳින්න පුළුවන් ඉතින් අර. බන්ධන කෝණ අනිවාර්ය නෑ. ඊළඟට මොකද කියන්නේ? වඩා විශාල බන්ධන කෝණයක් තියෙන්නේ A වලටද B වලටද පුතා? හේතුවත් එක කියන්නේ. මතකද බන්ධන කෝණේ පහළට යද්දි මොකද වුනේ? බන්ධන කෝණේ මොකද වුනේ පහළට යද්දි? අඩු වුණා. ඇයි අඩු වුනේ? පහළට යද්දි. පහළට බන්ධන දිග වැඩි වෙන නිසා නේද? ඇයි පහළට බන්ධන දිග වැඩි වුනේ? පරමාණු කරේ වැඩි වුණා. අනිත් එක මධ්‍ය පරමාණුවේ අරය වැඩි වුණා. අනිත් එක මධ්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවය අඩු වුණා. ඒ නිසා නේද බන්ධන දිග වැඩි වුණේ? දැන් මේකට හේතුව ওই විදිහට කියන්න බෑනේ පුතා. කොහොමද පොයින්ට්ස් දෙක ලියන්නේ මෙතන? ආ පුතේ රෝමි ලක්කම් 3. දැන් මේ දෙන්නන්නේ සංසන්දනය කරන්න වෙන්නේ පුතා. ලියන්න ඕනේ පළවෙනි පොයින්ට් එක ලියන්න එපා. S වලට වඩා O වල විද්‍යුරිනතාවයේ වැඩි වේ, පරමාණු කරේ අඩු වේ. ඒ නිසා මෙයාගේ විද්‍යුරිනතාවය වැඩි, පරමාණු කරේ අඩු වේ. ඒ නිසා SH බන්ධනයට වඩා OH බන්ධන දිග අඩු වේ. ඊට පස්සේ බන්ධන දිග අඩු වෙද්දී බන්ධන අතර විකර්ෂණ වැඩි වෙමින් කෝණය වැඩි වේ. ලියන්න බලන්න. එස්ට වඩා ඕහි ගැම්මිලියන්ඩ එස්ට වඩා ඕහි විද්‍යුරිනතාවයේ වැඩිවන අතර පරමාණු කරේ අඩුවේ. විද්‍යුරිනතාවයේ වැඩිවන අතර පරමාණු කරේ අඩුවේ. එවිට බන්ධන ඉලෙක්ට්‍රෝන මධ්‍ය පරමාණුවට ලං වෙමින්
මධ්‍ය පරමාණු ලංවෙමින් වරණකතුලේ බන්ධන දිග අඩුවෙමින් බන්ධන දිග අඩුවෙමින් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ වැඩි වේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණ වැඩි වේ. හරිද? විකර්ෂණ වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එවිට H2O හි බන්ධන දිග වැඩි වේ. බන්ධන කෝණය වැඩි වේ. එවිට H2O හි බන්ධන කෝණය S2S වලට වඩා වැඩි වේ. හරි පුතා. යන්න බලන්න ඊළඟට රෝම ඉලක්කම් 4ට. ඒ කියන්නේ දැන් අපි දන්නවා H2O ක්‍රියාකාරීත්වය පෙන්වීම සඳහා සමීකරණ දෙකක්. අම්ලයක් ලෙස බස්මයක් ලෙස අපි කියනවා H2O කියන්නේ උභය ප්‍රෝටික සංයෝගයක්. H2O කියලා කියන්නේ උභය ප්‍රෝටිකයි. අම්ලයක් ලෙසත් හැසිරෙනවා බස්මයක් ලෙසත් හැසිරෙනවා. ඔන්න දැන් උදාහරණ අහනවා. ඔන්න දැන් උදාහරණ අහනවා පුතා. මුලින්ම අම්ලයක් ලෙස ඊට පස්සේ බස්මයක් ලෙස කියන්න බලන්න පුතේ. අම්ලයක් ලෙස බස්මයක් ලෙස උදාහරණ ආ පුතා. ජලයේ අම්ලයක් ලෙස හැසිරෙනවා. ඇයි සෝඩියම් කෑල්ලක් දැම්මොත් ජලයට? ජලය මොකක් ලෙසද හැසිරෙන්නේ? අම්ලයක් ලෙස හැසිරෙන්නේ. ඇමෝනියා වගේ බස්මයක් දැම්මොත් මොකද වෙන්නේ? අම්ලයක් ලෙස හැසිරෙන්නේ. මේ සෝඩියම් ජලය ඇමෝනියා ජලය. මේක නම් ප්‍රතිවර්තයිනේ. ඇමෝනියා දුබල බස්මයක් නේ මතකනේ. දුබල බස්මයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. H2O වායුව පිට වෙනවා. එහෙම නේ පුතා? මේ ජලයේ අම්ලයක් ලෙස හැසිරුන නිසා තමයි H2O පිට වුනේ. මේ ජලයේ අම්ලයක් ලෙස හැසිරලා මෙයාට H+ දෙනවනේ පුතා. දීලා මෙයා ඇමෝනියම් වෙනවා. ඇමෝනියම් මෙතන OH ඉතිරිනවනේ පුතේ. H+ එක දුන්නම මෙයා කොතන ඉතිරින්නේ? කවුද ඉතිරින්නේ මෙතන? OH අයන. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔන්න අම්ලයක් ලෙස හැසිරෙනවා. ඊළඟ කොහොමද උදා බස්මයක් ලෙස හැසිරෙන්නේ? ඈ? ජලයේ බස්මයක් ලෙස හැසිරෙනවා Cl දාපන්. Cl වායු දාපන්. මොකද වෙන්නේ? මුගෙදීන H+ ගන්නවා බස්මයක්. බස්මයක් නම් H+ ගන්නවනේ පුතා. අම්ලයේ විසින් දෙන H+ ගන්නවා. ඒ නිසා මෙයා බස්මයක්. අදනේ Cl- හැදෙනවා. H+ ගත්තාට පස්සේ මම මොකද වෙන්නේ? H2O+ අයන හැදෙනවා. හොඳයි. වාන කොච්චර සරලද පුතේ? මාර සරල බවක් නේ තියෙන්නේ මේ වගේ. නෝට් එක බලනවා, ගෙදර ගිහිල්ලා ප්‍රශ්න කියවනවා, නෝට් බල බල හරි කමන උත්තර ලියනවා. ඔය ඊළඟට තියෙන ඔය හතුන්ගින් ප්‍රශ්නේ පුතා සමුද්‍රිතාවේ කරාට පස්සේ පට්ට ලේසි. ඔය ගොඩාක් දුරට තියෙන අයිනික සමුද්‍රිතාවෙන් එන්නේ ඔය ප්‍රශ්නේ. ඇයි පුතා ව්‍යුහද රචනා ප්‍රශ්නේ අයිනික සමුද්‍රිතාවෙන් දාලා තියෙන්නේ වැඩිපුරම? නැත්තම් 12 වෙනි පාඩම ඉවරනකම් ළමයි වන්දින්නේ නැහැ නේ පුතා. ගුරුරංග තරුම් කෙමිස් ගුරුරංග තරුම්බුව කොහොමද තයින්ග සමුද අන්තිමට යන්නේ පොතේ? දැන් සමහර ළමයිට තටු වෙනවනේ පුතා මැදරේ යද්දි වැඩේ හරි කියලා. දැන් වැඩේ හරි කියලා තටු වෙනවා. දඩුන් ආවම ඉගිලිගෙන යද්දි අර මෙරුව වගේ අන්තිමේදී බාවෙන්න ඔන්න ඔය කොටස් වලින්. හරි.
ඇත්තට එහෙම මෙහෙමකුත් තියෙනවා. ඉතින් අර මෙච්චර කල් හම්බු කරගෙන ඉතින් ඔය මාස දෙක තියාගන්න ඕනේ. එතන හම්බු කිරීමට වඩා වැඩිපුර වේදයක් වෙන්නේ පුතා මේ ඔය අන්තිම කාලේදී අර ළමයා වන්දිරේ නැත්තම් අර අපි හිතන්නේ රිසල්ට් එක බහින එක වෙන්නේ. තේරෙනවා මං කියන්නේ ඇත්ත ඒක. අවුරුදු දෙකක් විතර හම්බු කරගත්ත එක ඔය මාස දෙක ඇති බම්බුවක් නෑ, ඇත්ත කතාව. නේ පුතේ? මෙච්චර කල් ඇතිනේ අපට හම්බු කරා එයාගෙන්. ප්‍රශ්නේ තියන්නේ ඒක නෙවෙයි. එයා මෙච්චර කල් අපට හම්බු කර දීලා පුතා අන්තිම වැදගත්ම කාලේ ආවෙන තුනම මොකද වෙන අවුල වෙන්නේ? අන්න ඒක නැති කරන්න තමයි පුතේ ඔන්න ඔය වගේ දේවල් ව්‍යුහත රජාන ප්‍රශ්නට දාලා තින්නේ. තෝරගන්නත් දැන් කරන්නම වෙනවනේ. දැන් තේරෙනව නේද? ඔය හොඳට හිතලා දාලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කියන්නේ පුතා? ජලීය ලෙඩ් ඇස්ටරේට් සමග B ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායන සමීකරණය. පුතේ B කිව්වේ කවුද? H2S නේද? ලෙඩ් ඇස්ටරේට් එක ප්‍රතික්‍රියාව. රෝමිලක්කම් පහද? පහ. ඈ ලෙඩ් ඇසිටේට් H2S. මොකද වෙන්නේ පුතා? මේ PB සහ S එකතු වෙලා ලෙඩ් සල්ෆයිඩ් ගණය හදනවා. H දෙන්න යනවා අතනට. එතන ගිහින් මෙතන ලියන්න බෑ H දෙන්න. CH3 COO- නින් එයාට H එකක් දානවා. ඒ වගේ දෙන්නෙක්. මෙතන දෙන්නෙක් ඉන්නවනේ. මෙතන දෙන්න, මෙතන දෙන්නයි, මෙතන දෙක දාන්න. මේ මයිනස් මෙතන තමයි H එක දාන්නේ. හොඳයි. ඒ වගේ දෙන්නෙක් දාන්න. නන කොච්චර සරලද? පැහැදිලිද? ඊට පස්සේ මොකද කියන්නේ අන්තිමේට? A හා B වෙන වෙනම ආම්ලික BICL ත්‍රිද්‍රාවණයකට එක් කරනවා. A වැඩිපුර සමග B සමග මොනවද හැදෙන්නේ? පුතේ ඒ වැඩිපුර ඒ කියන කවුද පුතා? H2O. B සමග B කියන කවුද? S2S. දැන් කාබද දාන්නේ පුතා? BICL3 දාන්නේ. ඈ BICL3 ජල විච්ඡේදනේ. පුතාට මතක නැද්ද? 17 කාණ්ඩය අන්තිමේ ලිව්වා BICL3 ජලයට දැම්මොත් මොකද වෙන්නේ? සුදු අවක්ෂේපය මතකද? BI OCL ගණය හැදෙනවා සුදු අවක්ෂේපය. කාණ්ඩ විශ්ලේෂණය S2S BI 3 plus ඉන්නේ. BI 3 plus ആയി නමේ. CL 3 අමතක කරනවා. BI 3 plus S2S එක ප්‍රතික්‍රියාව. දෙවන කාණ්ඩ අවක්ෂේපණය. නෑ. ඔව්. සල්ෆයිඩ් හැදෙනවා BI සල්ෆයිඩ්. මෙයා දන තුනනේ පුතා. මෙයා ඍණ දෙකනේ. මතකද කළු පාට අවක්ෂේපය? කොහේ හරි දැනකට අපට හම්බෙලා තියෙනවා පුතා මේ දේව. ප්‍රශ්න කරදි තමයි ඔළුවට එන්නේ. පැහැදිලි මං කියන දේ. ඊට පස්සේ මොකද කියන්නේ? එක ප්‍රතික්‍රියාවේදී තුලිත රසායන සමීකරණ මේ දෙක හැදෙන තුලිත රසායන සමීකරණ ලියන්න කියනවා පුතා. දෙක පුතේ BICL3 AQ ජලය සමග මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් උනේ මතකද? මතකද මොකද උනේ පුතා? BI OCL ගණය හදනවා සුදු අවක්ෂේපයක්. ධන HCl හදනවා. නේ පුතේ? HCl නේද හදන්නේ? තුලිතයි. ඊට පස්සේ BICl3AQ S2S එක්ක මෙයි BI සල්ෆයිඩ් හදනවා.
CL සහ H එකතුර SCL හැදෙනවා. එහෙම නේද පුතා? හරිනේ? අපට පුළුවන් දේවල් අපිට ඉගෙන ගත්ත දේවල් තියෙනවා. අපි උගන්වන්නේ නැති කිසිම දෙයක් නැහැ. ප්‍රශ්නේ තියෙන උගන්වපු දේවල් තැන් තැන් වලින් ගලප ගන්න එකයි තමයි ගේම තියෙන්නේ. පැහැදිලිද? 2018 අවුලක් නැහැ එතකොට. හොඳයි. හරිනේ?